ශ්‍රද්ධාවන්ත පින්නතුනි, සියලු දෙනාම තෙවරක් නමස්කාරය කියලා සූත්‍ර සම්භාෂණය ආරම්භ කිරීම සඳහා නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, සූත්‍ර සම්භාෂණ යටතේදී අපි අද දිනේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ ඒකක නිපාතේ තියෙන තවත් වැදගත් සූත්‍ර කීපයක් අපි සාකච්ඡාවට භාජනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට කලින් අපි සිහිපත් කරගනිමු අපේ ජීවිතේ අපි වටිනා කියන සලකන කාරණයක් තමයි දියුණුව කියන එක. ඊළඟට අපේ ජීවිතේ අපි අකමැතිම දෙයක් තමයි පිරිහීම කියන එක. අපේ ජීවිතේ දියුණුව කියලා කියන්නේ මොකක්ද? මෙතන මං හිතන්නේ කී දෙනෙක් ඉතිරිනවද ඔක්කොම දැනට පන්තියේ? විසි නමයක් ඉන්නවා. සටහන බැලුවේ නැතිනම්, සටහන බලන්නේ නැතුව කියන්න බලන්න, ලෝකේ මිනිස්සු දියුණුව කියලා සලකන්නේ මොකද්ද? පිරිහීම කියලා සලකන්නේ මොකද්ද? සූත්‍රයට බැලුවොත් එහෙම අපිට සූත්‍රයේ පේන කරුණු කාරණා ටිකක්. සූත්‍රයේ කියනවා පිරිහීම සහ දියුණුවීම් කීපයක් ගැන. ඒක තමයි ලෝකේ මිනිස්සු සලකනවා, ඥාතීන්ගේ පිරිහීම. ඥාතීන්ගේ පිරිහීම සලකනවා පිරිහීමක් ලෙස. ඊළඟට තමන් ධන දාන්නෙන් භෝගයන්ගෙන් පිරිහෙන එක ලෝකේ සලකනවා පිරිහීමක් විදිහට. ඊළඟට යසසින් පරිවාර සම්පත්තියෙන් කීර්තියෙන් පිරිහෙන එක ලෝකේ සලකනවා පිරිහීමක් විදිහට. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුණා මෙන්න මේ විදිහට. අප්පමත්තිකා ඒසා භික්කවේ පරිහානි යදිදං ඥාති පරිහානි. ඒතම් පතිකිට්ඨම් භික්කවේ පරිහානි නං යදිදා පඤ්ඤා පරිහානි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, පිරිහීම අතුරින් ඥාතීන්ගේ පිරිහීම කියලා කියන්නේ අල්ප මාත්‍ර පිරිහීමක්. පිරිහීම අතුරින් ඊටාම ලාමකම පිරිහීම තමයි ප්‍රඥාවගේ පිරිහීම. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්න හේතු වෙන කාරණේ තමයි, බුදුරජාණන් වහන්සේ ධර්ම දම්සභා මණ්ඩපයට වැඩම කරන්න කලින් භික්ෂුන් වහන්සේලා අතර කතාවක් ඇති වුණා. බන්දුල සෙන්පතිතුමාගේ ජීවිතය තොරවීම සම්බන්ධයෙන්. මම හිතන්නේ මේ පින්තුන් දන්නවද බන්දුල සෙන්පතිතුමාගේ කතාව පුවත අපි කෙටියෙන් සිහිපත් කරගනිමු. බන්දුල සෙන්පතිතුමාට හිටියා දරුවෝ 32ක්. ඒ කියන්නේ නියුන් දරුවන් නියුන් යුගලේ 16ක්, යුගල 16ක්. මේ පුතු සියලු දෙනාම බොහොම රණකාමී, රණශූර, යුද්ධෙහි දක්ෂ දරුවෝ. මෙයත් බන්දුල සෙන්පතිතුමා වගේම ඉතාම යෝධ බල, යෝධ ශක්තිය තිබිච්ච දරුවෝ පිරිසක්. ඉතින් මේ සියලු දරුවන්ටම, සියලු දෙනාටම අටකතාවේ කියන විදිහට පරිවාර සම්පත්තිය 100 බැගින් 1000 බැගින් හිටියා. එක දවසක් මොකද වෙන්නේ? හැම තැනකම, හැම රජයකම තියෙන ප්‍රශ්නේ තමයි අල්ලස් දූෂණ කියන ප්‍රශ්නේ.
ඉතින් එදා ඒ කාලෙත් කොසල් රජතුමාගේ නඩු විසඳන්න හිටපු ඇමතිවරු අල්ලස් අරගෙන ස්වාමියන් අස්වාමීන් කරනවා. එතකොට අස්වාමිකයන් ස්වාමිකිත් ස්වාමීන් කරනවා. ඉතින් ඒ වගේ හරියට නඩු විසඳුවේ නැහැ. ධර්මානුකූලව නඩු විනිශ්චය කරේ නැහැ. එක දවසක් වන්දුල සෙන්පතිතුමා එනකොට මේ වැරදි විදිහට විනිශ්චය කරන නඩුවක් ඇහිලා එතෙන්ට ඉදිරිපත් වෙලා සෙන්පතිතුමානේ ඉතින් ඒ නඩුව ධර්මානුකූලව විනිශ්චය කරනවා. එතින් පස්සේ මොකද වෙන්නේ? අර අල්ලස් ගන්න ඇමතිවරු පිරිසක් හිටියානේ. ඒ අයට උන අල්ලස් නැති වුණා. රජතුමා බන්දුල සෙන්පතිතුමාවම අදාළ විනිශ්චයන් දෙන්නට, අදාළ තීරණයන් දෙන්නට ඒ තනතුරට පත් කරා. දැන් මොකද උනේ? අර අල්ලස් ගන්න ඇමතිවරුන්ට අල්ලස් නැති වුණා. ඒ අය වෛර බැඳගත්ත බන්දුල සෙන්පතිතුමාත් එක්ක. ඉතින් කොසල් රජතුමාට මොකද කීවේ? නිරන්තරයෙන්ම කොසල් රජතුමාට කියනවා, බන්දුල සෙන්පතිතුමා විශ්වාස කරන්න එපා. කොයි වෙලාවෙ හරි ඔබතුමාව මරලා ඔබතුමාගේ රාජ්‍ය ගන්නිට තියෙනවා. ඉතින් මුලින්ම කියන දේ ඇහුවේ නැහැ. ඉතින් නමුත් නැවත නැවත යමක් කියනකොට ඉතින් ඒ පිළිබඳව හිත නැමෙන්න ගත්ත රජතුමාගේ. රජතුමාට කියනවා, දැන් පුත්තු තමන්ගේ පරිවාර සම්පත් එක්ක එනකොට කියනවා, ඔය බලන්න ඔය පරිවාර සම්පත්තියත් එක්ක එන්නේ රජේ අල්ලගන්න තමයි. කොයි වෙලාවෙ රජතුමාගේ මේ රාජ්‍ය පැහැර ගනීද දන්නේ නැහැ. ඔය විදිහට නැවත නැවත බොරු කියනකොට රජතුමාට හිතුණා මේක ඇත්ත වෙන්නේ නැති කියලා. ඒකින් රජතුමාගේ තියෙන අනුවණකම, ඉතින් රජතුමා කරුණාකාරණා මනා විනිශ්චය කරන්න නැතිව තමයි බන්දුල සෙන්පතිතුමා ගැන සැක සංක ඇති කරගත්තේ. ඊට පස්සේ මොකද කරේ? යම් උපක්‍රමයක් ඔදලා එක්තරා ප්‍රදේශයක් සොරුන් විසින් සොරකම් කරනවා. ඒ ප්‍රදේශය සොරලක් ඇවිල්ලා කැරල්ලක් ඇති කරයි කියලා පණිවිඩයක් යවලා, ඉතින් ඒක සඳහා බන්දුල සෙන්පතිතුමා තමන්ගේ පුත්තු ටිකත් ඒ කැරල්ල සංසිඳවන්න යවන්න කියලා යවලා, පසුව තමන්ගේ සිටින තවත් ඉතා ශක්තිමත් බලවත් යෝධ පිරිසක් යොදවලා ඒ ප්‍රදේශයට ගියපු බන්දුල සෙන්පතිතුමාගෙත් දරුවෝ 32 දෙනාගෙත් හිස ගසා දැම්මා. හිසෙන් වෙන් කරලා ජීවිතය තොර කරා. ඉතින් මේ පවුල ගැන බැලුවොත් එහෙම, මේ බන්දුල සෙන්පතිතුමාගේ පවුල මේ දරුවෝ ටික නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ ඥාතීන්ගෙන් පිරිහුණානේ. ඉතින් මේ සිදුවීම අරමුණු කරගෙන තමයි භික්ෂුන් වහන්සේලා අතර කතාවක් ඇති වුණේ. බුදුරජාණන් වහන්සේ ඒ අරබයා තමයි මේ සූත්‍රය දේශනා කළේ. මේ සම්බන්ධයෙන් තවත් අටකතාවේ තියෙනවා. තවත් බුදුරජාණන් වහන්සේ කරපු දේශනා කීපයක් ගැන, ඒ තමයි සුත්ත නිපාතේ සල්ල සූත්‍රය. ඉතින් සල්ල සූත්‍රයත් මේ සිදුවීම සම්බන්ධයෙන්ම සිදු කරන්න තිබුණු දේශනාවක් කියලා අටකතාවේ දැක්වෙනවා ධම්පද අටුවාවේ. තමන්ගේ දරුවොත් ඒ වගේම ස්වාමියත් රජතුමා විසින් ඝාතනය කරයි කියලා පණිවිඩය බන්දුල මල්ලිකාවට ලැබිලා, ඒ පණිවිඩය ඒ ඉනේ ගහගෙන තමයි සාරිපුත මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට එදා දානයට ආරාධනා කරලා දානි පූජා කළේ. ඒ වෙලාවේ තමන්ගේ දාසියක් අතින් ගිතෙල් හට්ටියක් බිමට වැටෙනවා. ඒ වෙලාවේ සාරිපුත මහරහතන් වහන්සේ කියනවා, බින්දන දේ බිඳ වැටුණා, ඒ ගැන තැවෙන්න එපා කියලා. ඒ වෙලාවේ බන්දුල මල්ලිකාව කියන්නේ, ස්වාමීනි, මගේ ස්වාමි පුරුෂයාත් දරුවෝ 32 දෙනාත් මියගිය පුවත මං ඉනේ ගහගෙන මේ දාන බෙදන්නේ, ඒ මට තරම් කාරණයක් නෙමෙයි කියලා. ඉතින් මෙන්න මේ කාරණය, මේ සිද්ධිය භික්ෂුන් වහන්සේලා අතර සාකච්ඡාවට බඳුන් වීම අරබයා තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ. අප්පමත්තික ආයසා භික්කවේ පරිහානි යදිදං ඥාති පරිහානි ඒතම් පතිකිට්ඨම් භික්කවේ පරිහානීනං යදිදං පඤ්ඤා පරිහානි. එනිසා මොකද්ද මේ පඤ්ඤා පරිහානි කියලා කියන්නේ? අපි සාකච්ඡාවට මෙන්න කලින් මොන හරි අදහසක් තියෙනවා මේ පින්නතුන්ට. තමන් මොකද්ද හිතන්නේ මේ පඤ්ඤා පරිහානි කියන පදේ මොකද්ද අදහස් කරන්නට ඇත්තේ?
උන්වහරි අදහසක් තියෙනවද? හරි, නුවණ මදකම කියලා ගන්නටත් පුළුවන්. වෙන ප්‍රඥාව නොඑක් ප්‍රභේද වලට වෙන් කරලා තියෙනවනේ. එතකොට මෙන්න මේ අපේ අට කතාවේ විස්තර කරන්නේ මෙන්න මේ විදිහට. පඤ්ඤා පරිහානි කියන එක පද පහකට විස්තර කරනවා. ආකාර පහකට, කොටස් පහකට. ඒ තමයි කම්මස්සකතා පඤ්ඤාය, ඥාන පඤ්ඤාය, විපස්සනා පඤ්ඤාය, මග්ග පඤ්ඤාය, ඵල පඤ්ඤාය. මෙතන ප්‍රඥාව කියලා අදහස් කරලා තියෙනවා ආකාර පහක්. ඒ තමයි කම්මස්සකතා පඤ්ඤාව කියලා කියන්නේ කම්මස්සකතා පඤ්ඤාව කියලා කියන්නේ කර්මය, කර්මඵලය විශ්වාස කරන්නා වූ ප්‍රඥාව. හිතලා බලන්න, කාට හරි කෙනෙකුට කර්මය, කර්මඵලය විශ්වාස කිරීමේ නුවණක් තියෙනවා. ඒ නුවණ හැමෝටම තියෙන නුවණක් නෙමෙයි. ලෝකයේ කර්මය විශ්වාස කරන මිනිසුන් ඉන්නේ ඉතාම සුළු පිරිසක්. ඉතින් මේ කර්මය විශ්වාස කරනවා කියන එක ඒ තමන්ට නුවණින් දැනගෙන කර්මය නිසා කරන්නා වූ කුසල අකුසල කර්මයන් නිසා අනාගතයේ යහපත් අයහපත් විපාක ලැබෙනවා කියන නුවණ, එබඳු දැනීම, එබඳු විශ්වාසයක් තියෙන්නේ බොහොම කලාතුරකින් කෙනෙකුට. හිතන්න, යම් කිසි කෙනෙක් යම් විෂයක් ඉගෙනගෙන, බාහිර විෂයක් ඉගෙනගෙන එයා කල්පනා කරනවා නම් සියලුම දේවල් අපේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන්න ඕනේ. එහෙනම් ඉන්ද්‍රියන්ට ගෝචර වෙන්නේ දේවල් තියෙනවා නම් ඒ අපි විශ්වාස නොකළ යුතුයි කියලා හිතලා, තමන්ගේ තිබුණු මේ කර්මය, කර්මඵලය විශ්වාස කිරීම සම්බන්ධ විශ්වාසය, නුවණ, නුවණින් බැහැර වෙනවා නම් ඒක යාට සිද්ධ වෙන්නා වූ අතිවිශාල පිරිහීම. ඉතින් ඒ නිසා මේ කම්මස්සකතා පඤ්ඤාව කියන එක ඉතා වටින දෙයක්. ඒක හැමෝටම තියෙන දෙයක් නෙමෙයි. යම්කිසි කෙනෙක් කර්මය, කර්මඵල විශ්වාස කරනවා කියලා කියන්නේ එය ඒ පුද්ගලයා ලබන විශාල භාග්‍යයක්. ඒ නිසා යම්කිසි කෙනෙක් මේ ප්‍රඥාවෙන් පිරිහුණොත් එහෙම එය තමන්ගේ අම්මා, තාත්තා, දුව, දරුවන්, ඥාතීන්, අඹු දරුවන්, හිතමිත්‍රාදීන් සියලු දෙනාම නැති වුණාට වැඩිය ඊටාම ලාමකම, එහෙම නැත්නම් දරුණුම පිරිහීමක් ලෙස සැලකලා තියෙන. ඇයි එහෙම සැලකුවේ? යම්කිසි කෙනෙකුට මේ විදිහට කර්මය, කල්පරල විශ්වාස කරන නුවණ තියෙන කෙනා තමයි තමන්ගේ සසර ගමන සැපවත් කරගන්න පින්දහම් සිද්ධ කරගන්නේ. සසර ගමන සැපවත් කරගන්න විතරක් නෙමෙයි, මේ සංසාර ගමන දිගින් දිගටම ඇති වෙන්නේ අවිද්‍යාදී හේතුන් නිසා කියලා කල්පනා කරලා, මේ අවිද්‍යාදී හේතුන්ගෙන් දුරවීම පිණිස, සංසාර චක්‍රයෙන් මිදීම පිණිස, කෙලෙස් ධර්මයන් දුරු කිරීම පිණිස උත්සාහ කරන්නේ මෙන්න මේ කම්මස්සකතා ප්‍රඥාව පදනම් කරගෙන තමයි ඊළඟ ප්‍රඥාවන් ටික පහළ, ප්‍රඥාවන් ටික පහළ වීම පිණිස උපකාරී වෙනවා. ඊළඟ කාරණේ තමයි ඥාන පඤ්ඤා. ඥාන පඤ්ඤා කියලා කියන්නේ ධ්‍යාන ප්‍රඥාව. මේ ධ්‍යාන ප්‍රඥාව වැඩි කරගන්නවා කියන එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ධ්‍යාන ප්‍රඥාව ඇති කරගන්න නැවත 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 ධ්‍යාන වඩලම හුරු පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා තමයි විසුද්ධි මාර්ගයේ දේශනා කරන්නේ භාවනා වඩනවා නම් මාර්ගඵලලාභී, ධ්‍යානලාභී ආරණ වහන්සේ ළඟින් කමඨහන් ගන්න කියලා. කල්යාණ මිත්‍රයෙක් වෙත එළඹීම කියන මාතෘකාව යටතේ කතා කරන්න යන්නේ ටික. ඒ නිසා ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලා උන්වහන්සේලා ධ්‍යාන වඩලා උන්වහන්සේලාට ඒ සම්බන්ධයෙන් පුරුතුල අත්දැකීමක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඥානයක් තියෙනවා. ඒ නිසා තමයි කියන්නේ ගුරුවරයෙක් ඇසුරු කරගෙන භාවනා වඩන්න කියලා.
සුද්ධි මාර්ගයේ විශේෂයෙන්ම අවධාරණය කරලේ කාරණේ පෙන්වන ඉතින් ඒ නිසා දීර්ඝ වශයෙන් භාවනා වඩනෝ නම් අනිවාර්යයෙන්ම ගුරු ඇසුරේ ඉඳගෙන භාවනා වැඩි යුතුය. යම් කිසි කෙනෙක් ධ්‍යානයක් ලැබලා උපචාර මට්ටමේ සමාධියක් වේවා එහෙම නැත්නම් අර්පණ සමාධියක් ධ්‍යානයක් ලැබලා ඒ ධ්‍යානයෙන් පිරිහුණොත් එහෙම ඒ පුද්ගලයාට ඥාති පිරිහීමට වැඩිය පිරිහීමක් තමයි ධ්‍යානයෙන් ලැබෙනවා පිරිහීම. මේ සම්බන්ධයෙන් කතාපුවත් බොහොමයක් තියෙන වට කතාව තුළ සිහිපත් කරගත්තොත් එහෙම එක අවස්ථාවකදී අට කතාවේ දැක්කනවා භික්ෂුන් වහන්සේලා පිරිසක් ගමනක් යනකොට දකිනවා හේනක දෙවිලා ගියපු ගහක කඳක්. ඒ වෙලාවේ පොඩි හාමුදුරුවෝ ටික විහිළු කරනවා. ඒ කෙනාට මේ ඔයා වගේ තමයි කියලා විහිළු කරනවා. එතන ඉන්නවා අවුවට පිච්චිලා ගියපු බොහොම ගොවි මහත්තයෙක් උපාසක මහත්තයෙක්. ඒ වෙලාවේ කියනවා ස්වාමීනි ඔබ වහන්සේලා ඕම් පැවිදි ජීවිතේ සරලව ගන්නට එපා, ලාමක ලෙස හිතන්නට එපා. මමත් පැවිදි වෙලා හිටපු කෙනෙක්. මමත් ධ්‍යාන අභිඥා තිබුණා. මම ඉරහඳ ස්පර්ශ කරපු කෙනෙක්. නමුත් අද මං කෙලෙස් නිසා සිවුරු හැර ගිහිල්ලා මේ විදිහට මේ තත්ත්වයට පත් වෙලා ඉන්නවා කියලා ප්‍රකාශ කළා. ඒ නිසා යම් කිසි කෙනෙක් එවන්දු ධ්‍යාන ප්‍රඥාවක ලප්පු කෙනෙක් එයින් පිරිහුණා නම් කිසිම මොහොතක එය හොඳයි කියලා හිතන්නේ නැහැ. කාම සැපේට වැඩිය වටින්නව සැපයක් තමයි මේ ධ්‍යාන සැපේ කියන එක. ඊළඟට තවත් කතා පුවතක් අපි සිහිපත් කරගන්නවා නම් ඒ කාලේ අනුරාධපුර යුගයේ සිදුවෙච්ච සිදුවීමක්. පොඩි සාමණේර නමක් හිටියා, හොඳට ධ්‍යාන අභිඥා වශී කරලා තිබුණා. තමන්ගේ උපාධ්‍යයන් වහන්සේ ගුරු ස්වාමින් වහන්සේ පිණ්ඩපාත වඩින්න කලින් තමන් ස්වාමීන් වහන්සේ සියලු වත් පිළිවෙත් කරලා තමන් ඉරුදියෙන් ගමට ගම්දොරට යනවා. ඉදිරියෙම කලින් ගිහිල්ලා ඊළඟට ස්වාමීන් වහන්සේ වැඩම කරනකොට පාසිවුරු පිළිගන්නවා. එක දවසක් රුවන්වැලි මහා සෑයට ගියා වන්දනා කරන්න කියලා තමන්ගේ උපාධ්‍යයන් වහන්සේත් එක්ක. මේ ගියපු වෙලාවේ උපාධ්‍යයන් වහන්සේට පූජා කරන්න මල් අවශ්‍ය වුණා. ඉතින් මල් තිබුණ නැහැ වෙලාවේ ඇතේ. ඉතින් ගුරු ස්වාමීන් වහන්සේ කියනවා නම මල් ටිකක් ලැබුණොත් හොඳයි පූජා කරන්න කියලා. ඒ වෙලාවේ කියනවා ස්වාමීනි මදක් ඉවසන්න කියලා. තමන්ගේ අභිඥා බලයෙන් හිමාලයට ගිහිල්ලා නොඑක් වර්ණයන් යුත් මල් තමන්ගේ පෙරහංකරට දාගෙන එනවා. කඩාගෙන එනවා. ඇවිල්ලා උපාධ්‍යයන් වහන්සේට දෙනවා ඒ පෙරහංකරේ මල් පූජා කරන්න කියලා. උපාධ්‍යයන් වහන්සේ ඔන්න උඩම පේසාවලල්ලේ මල් ටික තැම්පත් කරගෙන යනවා. ඒත් ඉවර වෙන්නේ නැහැ. ඊළඟට දෙවෙනි පේසාවලල්ලේ, එංග පහළ පේසාවලල්ලේ මල් ටික ඉවර වෙන්නේ නැහැ. ඊළඟට මල් අතුරනවා. කියනවා නම මල් අවසන් වෙන්නේ නැහැ. ස්වාමීනි පෙරහංකඩේ අනිත් පැත්ත හරවන්න. එතකොට මල් ටික අවසන් වෙයි කියනවා. ඉතින් ඔච්චර ඍද්ධි බල තිබිච්ච සාමණේර නමක්, උපාධ්‍යයන් වහන්සේ රහතන් වහන්සේ නමක්, උන්වහන්සේ දකිනවා අනාගතයේ මේ සාමණේර නමට සිද්ධ වෙන්නා වූ විපත්තිය. කීප වටක්ම අවවාද කරනවා විදර්ශනා වඩන්න, මාර්ගඵල වඩන්න උත්සාහවත් වෙන්න. එහෙම නැත්නම් එහෙම ඔබට වෙන්නේ කන වූ ගැහණියකගේ කැඳ බොන්න තමයි කියලා. ඉතින් මොකද වෙන්නේ මේ සාමණේර නම් ඉතින් ධ්‍යාන අභිඥා විතරක් වඩනවා, විදර්ශනා වඩන්නේ නැහැ. එක දවසක් ධ්‍යාන බලෙන් අහසින් යනකොට විලක ඔහු තරුණ කාන්තාවක් ගී ගයමින් මල් නෙලනවා, මල් කඩනවා. ඉතින් මේ ගී හඬ ඇහුණට පස්සේ තමන්ගේ හිතේ යටපත් වෙලා තිබිච්ච රාගය මතුවෙනවා. තමන්ගේ හිතේ කාමච්ඡන්දේ පහළ වෙලා තමන් ධ්‍යාන අභිඥාවෙන් පිරිහෙනවා. ඉතින් එහෙම ධ්‍යාන අභිඥාවෙන් පිරිහිච්ච කෙනෙක් එහෙම එක පාට බිමට වැටෙන්නේ නැහැ. හරියට කියන්නේ
පිහාටුවක් බිමට වැටෙනා වගේ තමයි බිමට පාත් වෙන්නේ. ධානයෙන් පිරිහුණත් අභිඥාවෙන් පිරිහුණත්. ඉතින් ඉවුරුතෙරට ඇවිල්ලා කියනවා ඔබ මට විවාහ කරගන්න ඕන කියලා. ඉතින් නැවත නැවතත් ප්‍රකාශ කරනවා ජීවිතය ආදීනවය පැවිද්දන් කියලා කියන උසස් පිරිසක්. එහෙම කළත් ඉතින් තමන්ගේ හිතේ රාගය දුරු කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් විවාහ ජීවිතයට පත් වෙලා රෙදි වෙන තැනක තමයි වැඩ කරන්නේ. ඉතින් එක දවසක් මේ කතා පුත මේ පිනතු අහලා ඇති. එක දවසක් තමන්ගේ බිරිඳ මේ රෙදි වෙන තැනට කෑම ගේන්න පරක් වෙනවා. ඒ වෙලාවේ කියනවා කෑම ගේන්න පරක් වෙච්ච වෙලාවේ බැනවදිනවා. ඒ වෙලාවේ බිරිඳ කියනවා ඉතින් අනික් ගෙවල් වල නම් දරසපයන්ද අයි දරසපේලා දෙනවා. හාලාදී දුරුමිරිස් ආදී සපේලා දෙනවා. ඉතින් අපේ ගෙදර එහෙම කෙනෙක් නැහැ. ඒ නිසා ඉතින් මම පරක් වෙනවා කියලා ඒ වෙලාවේ තරහ යනවා. තරහ ගිහිල්ලා ඒ රෙදි වියන යන්ත්‍රයේ ඒ දණ්ඩ අරගෙන උලක් තියෙන දණ්ඩක් තියෙන ඒ දණ්ඩ අරගෙන විසි කරනවා. ඒ වෙලාවේ විසි කරපු වෙලාවේ බිරිඳගේ ඇහි වදිනවා. ඇහි වෙදිච්ච වෙලාවේ තමයි තමන් අඬන්න ගන්නවා. ඒ වෙලාවේ අහනවා මොකද මේ අඬන්නේ කියලා. අඬන්නේ තමන්ගේ ගුරුතුමා කියපු දේ මතක් කරලායි කියලා. ගුරුතුමා කිව්වා මට පොඩි කාලෙම ඔබ විදර්ශනා වැඩි වෙ නැත්තම් ඔබට කන ගැහණියකගෙන් කැඳ බොණ්ඩ වෙයි කියලා. ඉතින් බලන්න මේ කතා පුතේ තමන්ගේ ලැබපු යම් ධ්‍යාන අභිඥාවක් තිබුණා නම් ඒ ධ්‍යාන අභිඥාවෙන් පිරිහුණාට පස්සේ ඒ පුද්ගලයා සතුරු වීමක් නෙවෙයි වෙන්නේ. ඒ පුද්ගලයා ඒ සැපයෙන් පිරිහිලා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් මේ ධ්‍යාන අභිඥා හෝ යම් කිසි සමාධි මට්ටමක් ලැබලා තියෙනවා නම් ඒ සමාධි මට්ටම පවත්ව ගන්නට උත්සාහවත් විය යුතුයි. මේන් අවසානයේදී අපි තවත් සිහිපත් කරන්න බලාපොරොත්තු වෙන මේ තවත් පැතිකඩක් සම්බන්ධයෙන් ඊළඟ තමයි විපස්සනා පඤ්ඤාය. ඉතින් විදර්ශනා පඤ්ඤාව ප්‍රඥාව විදර්ශනා ඥාන පිරිහෙන්නට පුළුවන් යම් කිසි කෙනෙක් ලැබුව විදර්ශනා ඥානයක් තියෙනවා නම් ඒක පිරිහෙන්න පුළුවන්. උද්‍යව්‍යාදී ඥාන පිරිහෙන්න පුළුවන්. නොපිරිහෙන එකම අවස්ථාව තමයි මාර්ගඵල ප්‍රඥාව සහ ඵල ප්‍රඥාව. නේද හිතලා බලන්න ඇයි මෙතන මේ මාර්ග ප්‍රඥාවයි ඵල ප්‍රඥාවයි සඳහන් කරලා තියෙන්නේ? මොකද මාර්ග ප්‍රඥාව සහ ඵල ප්‍රඥාව කියන එක පිරිහෙන දෙයක් නෙමෙයි. යම් කිසි කෙනෙක් සෝවාන් වුණොත් එහෙම එයා සෝතාපත්ති ඵලෙන් නැවත පිරිහෙන්නේ නැහැ. සෝතාපත්ති මාර්ගයෙන් පිරිහෙන්නේ නැහැ. සෝතාපත්ති ඵලයෙන් පිරිහෙන්නේ නැහැ. ඇයි මෙතන පරිහාණ කියන එක ඒකටත් ඇතුළත් කරලා තියෙන්නේ? මොකක් හරි අදහසක් තියෙනවද කාට හරි? ප්‍රමාද වීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. එහෙම තමයි. ඒ කියන්නේ නමුත් අටකතාවේ නම් විස්තර කරලා නැහැ. නමුත් අපි වෙනස් සූත්‍ර වලට යනකොට විශේෂයෙන් ඔය පරිහාණ සූත්‍ර ගැන කීපයක්ම තියෙනවා අංගුත්තර නිකායේ පංචක නිපාත චක්ක නිපාත වල. ඒකෙදි කියනවා ශෛක්ෂයන් වහන්සේගේ පිරිහීම පිණිස හේතු වෙන්නා වූ කරුණු කාරණා. මේ පිරිහීම පිණිස හේතු වෙන කරුණු කාරණා කම්මාරාමතා, භස්සාරාමතා ආදී වශයෙන් දක්වලා තියෙනවා. දැන් සඳහන් කරන්නේ ආර්යයන් වහන්සේලා සෝවාන් වෙච්ච ආර්යයන් වහන්සේ නමක් ඔන්න කතා කර කරම ඉන්නවා. එහෙම නැත්නම් කර්මාන්තවල මේදිලා ඉන්නවා. එහෙම නැත්තම් උන කම්මැලි වෙලා නිදාගෙනම ඉන්නවා. එහෙම නැත්තම් නිතරම පිරිස ඇසුරු කරමින්ම පින්කම් විතරක්ම කරගෙන ඉන්නවා. විදර්ශනා භාවනා වඩන්නේ. එහෙම වුණොත් මොකද වෙන්නේ? මතු මත්ෙහි ලබන්න තියෙන මාර්ගයන් ඒ ජීවිතේ ලබා ගන්නට වෙන්නේ නැහැ. ඒ අර්ථයෙන් තමයි අපිට මේ මාර්ග ප්‍රඥාව සහ ඵල ප්‍රඥාව කියන එක ගන්නට වෙන්නේ. ඉතින් ඒ නිසා අපි සලකන්නට ඕන මෙතන ආකාර දෙකක් සලකන්න ඕනේ. එකක් තමයි නොලැබූ යම් ප්‍රඥාවක් තියෙනවා නම් ඒ ප්‍රඥාව ලබා ගන්න බැරි වෙනවා කියලා කියන්නේත් පිරිහීමක්. අනික තමයි අපට අවස්ථාවක් තියෙද්දි යම් ප්‍රඥාවක් ලබා ගන්න අවස්ථාවකුත් තියෙනවා නම් ඒ ප්‍රඥාව ලබා ගන්න අවස්ථාව තියෙද්දි
නොලැබූ ප්‍රඥාව තමන්ට ලබාගන්න බැරි වෙනවා කියලා කියන්නේ එයත් එක් ආකාරයක පිරිහීම. අනික තමයි ලැබූ ප්‍රඥාවකින් තමන් පිරිහෙනවා කියලා කියන්නේ එයත් පරිහානියක්. ඒතර මේ පරිහානිය අපට ආකාර දෙකකට සලකන්න පුළුවන්. හේතු සාධක තියෙද්දි ලබාගන්න අවස්ථාව තියෙද්දි ඒ සඳහා උත්සාහවත් නොකර නොලැබීමත් අපට පිරිහීමක් ලෙස සලකන්න පුළුවන්. ඊළඟට ලැබපු යම් ප්‍රඥාවකින් තමන්ගේ කෙලෙස් ධර්මයන් නිසා වෙනත් හේතු නිසා ඒ ලැබපු ප්‍රඥාවකින් පිරිහීමත් අපට පිරිහීමක් ලෙස සලකන්න පුළුවන්. ඉතින් ඒ නිසා සලකලා බලන්න. බුදුරජාණන් වහන්සේ මේ කරපු දේශනාව යම් කිසි කෙනෙකුට මේ එක දේශනාවෙදී තමන්ගේ හිත හදාගන්න. සමහරුන්ට යුද්ධාදී හේතු නිසා තමන්ගේ සියලුම ඥාති හිත මිත්‍රාදීන් නැති වෙලා තමන් විතරක් ඉතුරු වෙච්ච අවස්ථා ලෝකේ නැතුව නෙවෙයි. ඉතින් එබඳු අවස්ථාවකදී යම් කිසි කෙනෙකුට මේ ධර්මපදය නුවණින් සිහිපත් කරගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ ඥාතීන්ගේ පිරිහීමට වැඩිය ඊටාම දරුණුම ලාමකම පිරිහීම තමයි ප්‍රඥාවගේ පිරිහීම. ඒ නිසා තමන්ට එච්චර ඥාතීන් පිරිහුණත් අන්තිමට ලෝකේ තමන්ගේ සියලුම ඥාතීන් නැති වෙලා අම්මා තාත්තා සහෝදර සහෝදරියන් ඥාතිත මිත්‍රාදීන් නැති වුණත් තමන් තුල තියෙනවා නම් කර්මය කනපල විශ්වාස කරන ප්‍රඥාව තමන්ට ඒ ඇසුරු කරගෙන තමන්ගේ හිත හදා ගන්න පුළුවන්. තමන්ට යම් පමණකට සමාධි උපචාර සමාධි ආදියක් තියෙනවා නම් ඒ තමන්ට සැනසීම පිණිස තමන්ගේ හිත සනස ගන්න තමන්ගේ ජීවිත ඉදිරි ගමන යන්න තමන්ගේ ජීවිතය වැටෙන්නේ නැතුව ඉස්සරහට යන්න මේ එක සූත්‍ර දේශනාව තමන්ට ප්‍රමාණවත්. ඉතින් මාර්ගඵල ප්‍රඥාඵල ගැන මාර්ග ප්‍රඥා ඵල ප්‍රඥා ගැන කවර කතාවද? එතනිනුත් මෙහාට අපි කතා කරොත් එහෙම ලෞකික මට්ටමේ තියෙන යම්කිසි කෙනෙක් ලෞකික යහපත් ඉගෙනීම් ආදී සිද්ධ කරනවා නම් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නවා නම් ඒ යහපත් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගැනීමේ නුවණත් තමන්ට තමන්ගේ ජීවිතේ දියුණු කරගන්න වටිනා වූ නුවණක්. ඒ නිසා විශේෂයෙන්ම මේ ධර්ම ඉගෙන ගැනීම කියන්නේ අපි මේ දියුණු කරගන්නා වූ ප්‍රඥාවක්. සුතමේ ප්‍රඥාවක් අපි දිනු කරගනිමු. ඒ නිසා හිතන්නට හොඳ නැහැ මට දැන් වයසයි. මම දැන් ගොඩාක් වයසට ගිහිල්ලා මට ඉගෙන ගන්න බැහැ කියලා හිතන්නට හොඳ නැහැ. ඒ නිසා ඉගෙන ගන්නවා කියන එකට ධර්ම ඉගෙන ගන්නවා කියන එකට අපිට මේ වයසයි කියලා පනවන්නට බෑ. මේ සමහර දේවල් වලට තියෙන වයස පනවන්න පුළුවන් දේවල්. ඉතින් ඒ බඳු කාරණා හැරුණ කොටගෙන මේ ධර්ම ඉගෙන ගැනීම ධර්මයේ යෙදීම ප්‍රතිපදා වේදීම ආදියට තමන්ට වයස බාධායි කියලා එය අතහැර දැමීම හෝ එහෙම නැත්නම් නොයදී සිටීම අපි නොකළ යුතුයි. කතා පුවත් බොහොමයක් තියෙනවා. ඉතින් වයසට ගිහිල්ලා මහාන වෙලා මාර්ගඵල ලප්පු භික්ෂුන් වහන්සේලා භික්ෂුන් කොච්චර ඉන්නවද? ඒ නිසා ධර්මය ඉගෙන ගන්නට ප්‍රතිපatti වඩන්නට තමන්ගේ වයස අපි බාධාවක් කරගන්නට හොඳ නැහැ. ඉතින් ඊළඟ සූත්‍රයට අපි යමු. ඊළඟ සූත්‍රය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එයිම විරුද්ධ අර්ථේ. ඒ තමයි අප්පමත්තිකායේසා භික්කවේ බුද්ධි යදිදං ඥාති බුද්ධි. ඒතදග්ගං භික්කවේ බුද්ධිනං යදිදං පඤ්ඤා බුද්ධි තස්මාතිහි භික්කවේ ඒවං සික්ඛිතබ්බං පඤ්ඤා බුද්ධියා වද්දිස්සාමාති. ඒවං හිවෝ භික්කවේ සික්ඛිතබ්බං. දියුණුවීම් අතරින් ඥාතීන්ගේ දියුණුවීම කියලා කියන්නේ අල්ප මාත්‍ර දියුණුව. ප්‍රඥාවෙන් දියුණුවීම තමයි බුදුරජාණන් වහන්සේ අගය කළේ. මේ සූත්‍රයේ දිහා බලනකොට අපට පේන දෙයක් තමයි යම්කිසි කෙනෙකුට ඥාතීන් ගොඩාක් ඉන්නවනම් අපි මානෙ ඇති කරගන්නට හොඳ නැහැ මේ දවස්තාවකදී. අපි කල්පනා කරගන්න ඕනේ බුදුරජාන් වහන්සේ අගය කළේ මේ ඥාති දියුණුවට වැඩිය ප්‍රඥාවේ දියුණුව. මොකක්ද මේ ප්‍රඥාවේ දියුණුව කියලා අදහස් කළේ? කර්මය කනපලේ විශ්වාස කරන ඒ නුවණ, ධ්‍යාන ප්‍රඥාව, විදර්ශනා ප්‍රඥාව, මාර්ගඵල ප්‍රඥාවන් බුදුරජාන් වහන්සේ අගය කළේ. ඉතින් ඒ නිසා අම්කිත කෙනෙකුට මහා විශාල ඥාති පිරිසක් ඉන්නවයි කියලා අපි ඒ මානෙයට පත්වීම සිදු නොකළ යුතුයි. නමුත් ඒ ලෝකේ දිනුන පිණිස අවශ්‍ය කාරණයක් හිතලා බලන්න මේ සූත්‍රයේ පාදකුණේ විශාකා උපාසිකාවත්
ලිච්ඡවි රජ දරුවනු තමයි. ඒ සම්බන්ධයෙන් භික්ෂුන් කතා කරගෙන ඉන්නකොට තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළේ. විශාකා උපාසිකාවට ඉතා විශාල ඥාති පිරිසක්, හිතමිත්‍රාදීන් පිරිසක් ඇති වෙන්න හේතු වෙච්ච කාරණා මොනවද? හිතලා බලන්න ටිකක් ධර්ම ඉගෙන ගත්ත පින්නතුන්. මේ අතිරේක කාරණයක් මේ සූත්‍රයට අමතරව නමුත් දැන් මේ කියවන එක්තරා පැතිකඩක් තමයි මේ විශාකා උපාසිකාව බොහෝ ඥාතීන් හිටපු කෙනෙක්. ඒ වගේම ලිච්ඡවි රජ දරුවෝ බොහොම ලොකු පිරිසක් ඥාති පිරිසක් හිටපු පිරිසක්. ඇයි මේවට හේතු වෙච්ච කරුණු කාරණා මොනවද? කාර්ය අදහසක් තියෙනවද? ඒක හරි. ඒක එක පැත්තකින්. ඒක පාරමිතා පැත්තෙන් ගන්න පුළුවන්. ඒකත් එක කාරණයක් අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ සූත්‍රය අනුව ගත්තොත් එහෙම කියනවනේ යම්කිසි කෙනෙක් පරිවාර සම්පත්තිය සහිතව දන් දුන්නොත් එහෙම යාට මතුමතු ආත්ම භවවලදී පරිවාර සම්පත්තිය ලැබෙනවා. භෝග සම්පත්තියත් ලැබෙනවා. ඒකයි එක කාරණයක්. තව අපිට හොඳටම පේන කාරණයක් විශාකාවගේ ජීවිත කතාව වර්තමාන ජීවිතයේ දිහා බැලුවොත් එහෙම මොනවද පේන්නේ? මේ අතීත කරුණුනේ. අපි හිතමුකෝ විශාල පිරිසක් ඉපදීච්ච තැනක ඉපදුනා සමහර කෙනෙක්. සමහර කෙනෙක් එයාගේ තියෙන අගුණ නිසා යාළු ඔක්කොම නැති වෙන පිරිස ඉන්නවනේ. ඉතින් විශාකාව කියලා කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. යා තමන්ගේ පිරිස සම්බන්ධයෙන් ලොකු අවධානයක් දුන්න කෙනෙක්. තමන්ගේ පිරිස මොනවද කරන්න කියලා අවධානයෙන් හිටපු කෙනෙක්. ඒ වගේම පිරිසගේ හිතරි දෙවේ නැති පිරිස සතුටෙන් තියපු කෙනෙක්. එයාගේ පිරිසේ දියුණුව ගැන කල්පනා කරපු කෙනෙක්. ඉතින් විශාකාවට තමන්ගේ පවුල විතරක් නෙමෙයි පස්සේ විවාහ වුණාට පස්සේ මිත්‍යා දෘෂ්ටි කුලයකටනේ ගියේ. අන්තිමටම ඒ කුලයේ සියලු දෙනාම සම්මිය දෘෂ්ටික බවට පත් වෙලා තමන්ගේ ඥාතීන් වගේ පිරිසත් තමන් ස්වභාවයට පත් වුණා. තමන්ගේ ස්වයං පුරුෂයාගේ තාත්තා අන්තිම උන මෑණියෙක් ලෙස සලකන මට්ටමකට ආවා. එකට හේතු වෙච්ච ಗುಣධර්ම අතරින් කීපයක් අපි බැලුවොත් එහෙම ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නයකට උත්තරයක් දීලා තියෙනවා ඒකේ. ලෝකේ එදා ඉඳලා අවුරුදු 10 ගණක් තියෙන කාලයක් තිස්සේ තියෙන ලොකු ප්‍රශ්නයක් නෙවෙයි හැම කෙනා අතරම නෙමෙයි කියන්නේ පොදුවේ කතා කරන්නේ. නැන්දම්ම ලේලි ප්‍රශ්නය කියන එක ලොකු ප්‍රශ්නයක් නේ. ඒකට මේ නැන්දම්ම ලේලි ප්‍රශ්නය කියන එක සමගිය බිඳෙන්න හේතු වෙන ප්‍රධාන කාරණය. විශාකාවට තමන්ගේ විවාහ ජීවිතයේ මේ මිත්‍යා දෘෂ්ටික කුලයකත් අවසානයේ ඒ අය සම්මිය දෘෂ්ටික කරන්නට ඒ අය තමන්ගේ ඥාතීන් වගේ පිරිසක් බවට පත් කරගන්න හේතු වෙච්ච කරුණු කාරණා අතර ඔය තමන්ගේ පියතුමා දුන්නු අවවාද ටික ඉතාම වටිනවා. මේක අපි අවවාද සියල්ල සිහිපත් කරන දේශනාවක් නෙමෙයි. නමුත් හිතලා බලන්න ගෙදර ගිනි පිට දෙන්න එපා කීවා. පිට ගිනි ගෙදරට ගන්න එපා කිව්වේ කියන්නේ තමන්ගේ පවුලේ අම්මා ඒ අම්මා තාත්තාගේ ස්වාමි පුරුෂයන්ගේ තියෙන වැරදි අඩුපාඩු තියෙන පුළුවන් ඒවා එළියට කියන්නට එපා කීවා. එළියේ කවුරු හරි කෙනෙක් ඒ සම්බන්ධයෙන් කතා කරනවා නම් ඒවා කේලම් වශයෙන් ඇවිල්ලා තමන්ගේ පවුලයට කියන්නට එපා කීවා. ඉතින් මෙන්න මේ කරුණු සමගිය ඇති කරගන්න බොහොම වටින කරුණු කාරණා. ඉතින් ඒ සමගිය ඇති වෙනකොට තමයි මේ ඥාතීන් අතර විශ්වාසය ඇති වෙලා දියුණු වෙන්නේ. ඒ වගේම තවත් කරුණු ටිකක් සිහිපත් කරනවා නම් ඒ තමන්ගේ විවාහ දිවියටපත් වුණාට පස්සේ ස්වාමි පුරුෂයාගේ අම්මගේ අම්මට තාත්තට ගරු කරන එක. ඒ අය ආහාර ගත්තට පස්සේ ආහාර ගැනීම කියන එක. ඉතින් අද එදා තිබිච්ච ඉන්දියා සමාජයට වැඩිය යම් වෙනස් සමාජයක් තියෙනවා. ඉතින් ඒ කාලේ පහත් ආසනයක වාඩිවලීම ආදී තියෙනේ. නමුත් අද වර්තමාන වනත් අපිට මේව අනුගමනය කරන්න පුළුවන්. ඒ අම්මලා තාත්තලා දෙන්නට කෑම ටික බෙදලා දීලා තමන් කෑම ගන්න එක. ඊළඟට ඒ අය ගෞරවයෙන් සලකන එක. ඉතින් මෙන්න මේ කරුණු කාරණා විශේෂයෙන්ම මේ ඥාතීන් අතර අන්‍යෝන්‍ය ගුණධර්ම සමග ඇති වෙන්න හේතු වෙන කරුණු. මෙන්න මේ ಗುಣධර්ම ටික මේ අවවාද ටික ඇත්තටම මේ අවවාද අට අනුගමනය කරනවා නම්
ඔය නැන්දම්ම ලේලි ප්‍රශ්නය කියන එක උඩාග්දට අඩු කරගන්නට පුළුවන්. ඒක අපි අතිරේක කාරණයක්. අපි ඊළඟට බලමු මේ ලිච්ඡවි රජ දරුවන් ගැන. ඉතින් ඒකත් මේ සූත්‍රයේම තියෙන තවත් එක්තරා පැතිකඩක්. ලිච්ඡවි රජ දරුවෝ කියලා කියන්නේ බොහොම එයාට විශාල පිරිසක් හිටියා. එයා පරාජය කරනවා කියන එක ලේසි කාරණයක් නෙමෙයි. ඒකට හේතුව නම් මේ පින්නතුන් දන්නවා ඇති. මොකක්ද හේතුව? හරි හරි සමගිය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මොනාරි කියන්න තියෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ අපරිහානීය ධර්ම. ඒ අපරිහානීය ධර්ම මේ ලිච්ඡවි රජදරුවන්ට තිබුණා. ඒ අය සමගිව රැස් වෙනවා. ඊළඟට සමගිව විසිර යනවා. සමගිව කතා කරනවා. නොපැනු දෙයක් පනවන්නේ, පනපු දෙයක් කඩන්නෙත් නැහැ. වගේම තමන්ගේ නගරේ ඉන්න ස්ත්‍රීන්ට ගෞරව සම්ප්‍රයුක්තව සලකනවා. සමන ග්‍රහකමණයන්ට සලකනවා. උන විදිහට එයාගේ තිබුණා. අපරිහානීය ධර්ම. ඉතින් මේ අපරිහානීය ධර්ම හතක් නෙමෙයි එකක් තිබුණත් එයා ඒ දිනුවටපත් වෙනවා කියලා කියනවා. ඒ නිසා අපි ගත්තොත් එහෙම රටක් වශයෙන් දිනු වෙනවනේ. පවුලක් වශයෙන් දිනු වෙනවනේ. පාසලක් වශයෙන් දිනු වෙනවනේ. විශ්වවිද්‍යාලයක් වශයෙන්, ආයතනයක් වශයෙන්, ගමක්, නගරයක්, රටක්, ලෝකයක් වශයෙන් දිනු වෙනවනේ. මෙන්න මේ අපරිහානීය ධර්ම තියෙනවනම් ඒ අය දිනුවෙන් දිනුවටපත් වෙනවා. ඒ නිසා තමයි යාට ලොකු පිරිසක් හිටියේ. ඉතින් මේ සූත්‍රය අපි අවධානය දෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ එහෙම ඥාතීන් හිටියා කියලා තමන්ගේ හිතේ මාන ආදී අපි ඇති කරගන්න හොඳ නැහැ. අපි උත්සාහවත් වෙන්නට ඕනේ මේ ප්‍රඥාව දියුණු කරගන්නට. ඒන් කියන්නේ නැහැ ඥාතීන් ඇති කරගැනීමයි කියන එක නෙමෙයි කියන්නේ. ඥාති සම්පත්තිය තියෙන්නට අපිට ඒ නිසා අපේ දියුණුවට අපිට ලොකු උපකාරයක් වෙනවා. ඊළඟ කාරණය තමයි ඊළඟ සූත්‍රයේ අපමත්තික ඒසා භික්කවේ පරිහානි යදිදම් භෝග පරිහානි. ඒතම් පතිකිට්ඨම් භික්කවේ පරිහානි නං යදිදම් පඤ්ඤා පරිහානි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පිරිහීම අතුරින් භෝගයන්ගේ පිරිහීම කියලා කියන්නේ අල්ප මාත්‍ර පිරිහීම. යම් කිසි කෙනෙක් කලින් වතක් කීවා වගේ ප්‍රඥාවෙන් පිරිහුණොත් එහෙම ඒ තමයි ඊටාම ලාමක එහෙම නැත්නම් දරුණුම පිරිහීම. මේ සූත්‍රයේ දේශනා කරේ මහදන සිටු පුත්‍රයාගේ කතා වස්තුව පාදක කරගෙන. දන්නව ඇතින මහදන සිටු පුතේ කතා වස්තුව තමන්ගේ සියලු ධනෙ ධනෙන් තමන් පිරිහුණා. සුරාවට සූදුවට ලොල් වෙලා පාප මිත්‍රයන් නිසා. එපමණක් විතරක් නෙවෙයි තමන්ගේ පාප මිත්‍ර සේවනයේ නිසා තමන්ට ලබන්න තිබුණු මාර්ගඵල ධර්මයන්ගෙනුත් තමන් පිරිහුණා. කතා වස්තුවේ කියනවනේ මුල් සමයේදී පැවිදි වෙලා ගුණධර්ම පිරුවා නම් රහත් වෙන්න තිබුණා. එහෙම නැතිනම් මධ්‍යම කාලයේදී පැවිදි වුණා නම් පැවිදි වෙලා ගුණධර්ම පිරුවා නම් අනාගාමි වෙන්න තිබුණා. අවසාන කාලයේදී ගුණධර්ම පිරුවා නම් පැවිදි වෙලා සකෘදාගාමි වෙන්නට තිබුණා. ඒ සියලු අවස්ථාවන් පිරිහුණා. ඒ නිසා ඒ පාප මිත්‍ර යන ඇසුරු කිරීම කියලා කියන්නේ තමන්ගේ ලෞකික ජීවිතය විතරක් නෙමෙයි ලෝකෝත්තර ජීවිතයනුත් ලබන්න තිබුණු ගුණධර්මයන්ගෙන් පිරෙන්න හේතු වුණා. ඉතින් කල්පනා කරලා බලන්න ලෝකේ සමහර අයට තමන්ගේ ව්‍යාපාරවලින් හිටි හැටියේම අතිවිශාල කඩාවැටීම් සිද්ධ වෙනවා. ලක්ෂ ගණන් වලින්, මිලියන ගණන් වලින්, කෝටි ගණන් වලින් සමහර වෙලාවට අලාභහානි වෙනවා. එවතු අවස්ථාවලද මේ සූත්‍රය සිහිපත් කරගන්න වටිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ඊටාම් දිනු ඊටාම දරුණු පිරිහීමක් නෙමෙයි. යම්කිසි කෙනෙක් ප්‍රඥාවෙන් පිරිහෙනවා නම් ඒ තමයි දරුණුම පිරිහීම. ඒ නිසා මේ බඳු එක සූත්‍රයක් තමන්ගේ හිත සනස ගන්නට තමන්ට ප්‍රමාණවත් වෙනවා. ඊළඟට අපි ඊළඟ සූත්‍රයේම එහිම වෘද්ධිය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කොටසට අපි යොමු වෙමු. අපමත්තිකා ඒසා භික්කවේ බුද්ධි යදිදම් භෝග බුද්ධි. ඒත දග්ගම් භික්කවේ බුද්ධි නං යදිදා පඤ්ඤා බුද්ධි.
තස්මාතිහ භික්කවේ ඒවන් සික්ඛි තබ්බං පඤ්ඤා බුද්ධියා වද්දිස්සාමාති ඒවන් යෝ භික්කවේ සික්ඛි තබ්බං. මහණෙනි, දිනු වීම අතරින් භෝගයන්ගෙන් දිනු වීම අල්ප මාත්‍ර දිනුවක්. දිනු වීම අතරින් ප්‍රඥාවෙන් දිනු වීම ඉතාග්‍රේ. බැවින් ඔබලා විසින් මෙසේ හික්මිය යුතුය. ප්‍රඥා වෘද්ධියෙන් දිනුවටපත් වෙන්නුමු යයි ඔබලා විසින් මෙසේ හික්මිය යුතුය කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඒ නිසා අනික් කාරණේ තමයි යම්කිසි කෙනෙක් මේ සූත්‍රයන්ගේ තියෙන තවත් පැතිකඩක් තමයි භෝගයන්ගෙන් දිනු වෙලා ඒ නිසා ඊර්ෂ්‍යා මානය මසුරුකමේදී ඇති කර ගැනීම සිද්ධ කර ගන්නට හොඳ නැහැ. මෙන්න මේ භෝගයන්ගේ දිනුව පව දෙපැත්තම බුදුරජාණන් වහන්සේ බැලුවේ. දිනුවත් අල්ප මාත්‍ර දිනුව. මොකද මේ සියලු වස්තුන් අපි මෙරළ යනකොට මේවා අතහැරලා යනවා. කොච්චර යාන වාහන ගත්තත් කිවල් දොරවල් හැදුවත් මේවා අතහැරලා දානවා. එයින් කියන්නේ මේ වෙපයි කියන එක. ගිහි ජීවිතයක් වශයෙන් ගතකරන්න ගිහි ජීවිතයක් ගතකරන්නේ බහුභෝග සැප සම්පත්‍ය අවශ්‍යයි. නමුත් ඒ නිසා තමන්ගේ බහුභෝග සම්පත්‍ය නිසා තමන් මානේ ආදී කෙලෙස් ඇති කර ගන්නවා නම් ඒවා රැස් කරමින්ම මසුරු බව ඇති කර ගන්නවා නම් ඒ බුදුරජාන් වහන්සේ අගය කළේ නැහැ. බෝසතන් වහන්සේත් පාරමිතා පුරලා පුරමින් ප්‍රාර්ථනා කරනවා, මට භෝග සම්පන්නින් ලැබේවා. කුමක් පිණිසද? දන් දීම පිණිස, මාගේ පාරමිතාවන් පිරීම පිණිස භෝග සම්පන්නින් ලැබේවා කියලා උන්වහන්සේ ප්‍රාර්ථනා කරනවා. ඒ භෝග සම්පන්නින් දන් දෙන්න හිත නැමේවා. උන්වහන්සේ එහෙමයි ප්‍රාර්ථනා කළේ. ඒ නිසා භෝග සම්පන්නින් කියන ඒවා අනවශ්‍ය දේවල් නෙමෙයි. ඒ කොහොමද පරිහරණය කරන්න කියන කාරණේ මත තමයි තීරණය වෙන්නේ. තමන් ඒ පරිහරණය කරන්නේ විමුක්තිය පිණිසද, එහෙම නැත්නම් තවදුරටත් කෙලෙස් ධර්මයන් ඇති කර ගැනීම පිණිසද කියන එක. ඒ නිසා හිතන්න, භෝගයන්ගේ වෘද්ධියට වැඩිය බුදුරජාන් වහන්සේ යගේ කළේ ප්‍රඥාවන්ගේ වෘද්ධිය. හිතලා බලන්න, අපේ ජීවිතයේ දවසේ පැය 24න් අපි පැය 8ක් විතර නිදාගන්න දාමුකෝ. පැය 8ක් විතර නිදාගන්න දැම්මට පස්සේ තව පැය 16ක් තියෙනවා. අපි දවස් 16ෙත් තමන්ගේ රැකියා කටයුතු වලට රැකියාව අපි දවස් 8ක් කියලා. ඒ අනිවාර්යයෙන්ම අයිති වෙන්නේ මේ භෝග සම්පත්තීන් ඉපයීම පිණිස කරන්න උත්සාහයනේ. අතපය 8ක් ඉතුරු වෙන්නේ. අපේ 8ෙන් අපේ ශරීරයේ පිළිදෙගම් කරන ඒවා, කන බොන නාන කරන ඒවටත් අපි දාමුකෝ පැය කීපයක්. ඒකට පැය කීපයක් හරිතුරුනවන්නේ. බලන්න, අපේ ජීවිතේ කාටවත් මේ චෝදනා කරනව නෙමෙයි, අපි ගැනම අපි පුනරාවර්ජනය කරලා බලන්න. අපේ ජීවිතේම භෝගයන්ගේ දියුණුව පිණිස කොච්චර පැය ගාණක් අපි ගත කරනවද? ප්‍රඥාවගේ දියුණුව පිණිස අපි ගත කරන කාලය පොඩ්ඩක් හිතලා බලන්න, දවස් පැය 24න් කොච්චරක්ද කියලා. එකෙන් කියන්නේ භාවනා කරන්න ඕනේ කියන එක. ධර්මයක් ඉගෙන ගන්නට, බණ පොතක් කියවන්න, භාවනාවක් වඩන්න, ධර්මයක් ශ්‍රවණය කරන්න තමන් දවසේ කොච්චරක් කාලය වැය කරනවද කියන එක හිතලා බලන්න. භෝගයන්ගේ දියුණුව පිණිසම ධන දාන්නේ හොයන්නම මෙහිසිලා අන්තිමටම මරණයට පත් වෙන මොහොතේදී තමන් කල්පනා කරලා බැලුවත් එහෙම මම ප්‍රඥාව වඩන්න කොච්චර කාලයක් උත්සාහවත් වුණාද කියලා. ඒ මොහොතේ තමන්ට වෙලාවක් නැහැ ප්‍රඥාව වඩන්න. ඒ නිසා අපි අදාදම උත්සාහවත් වෙන්නට ඕනේ මෙන්න මේ කියන ධ්‍යාන ප්‍රඥාවන්, විදර්ශනා ප්‍රඥාවන් දියුණු කරගන්න. අපේ පාරමිතා ශක්තිය අනුව අපට කවදා හරි දවසක මාර්ගඵල ලැබේවි. ඒක මේ ජීවිතේ වෙන්න පුළුවන්. ඉදිරි අනාගත ජීවිතයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් තවත් තමාගේ ප්‍රාර්ථනාවන් අනුව යම් ඉදිරි කාලයකදී වෙන්නත් පුළුවන්. නමුත් හිතලා බලන්න, අපි මේ කියපු බුදුරජාන් වහන්සේ කියපු දේශනා කරපු ප්‍රඥා වෘද්ධිය පිණිස
දවසේ කොච්චර වෙලාවක් කැප කරනවාද කියන එක අපිම අපේ නුවණින් හිතලා බලමු. හිතලා බලලා අපිට තීරණය කරන්න පුළුවන් මම දවසේ ප්‍රඥා වර්ධනයට කොච්චර කාලයක් ගත කරනවාද, භෝගයන් වර්ධනයට කොච්චරක් කාලය ගත කරනවාද කියන එක අපට තීරණය කරන්න පුළුවන්. ඉතින් ඒ මේ පින්නතුන්ට බාර කටයුත්තක් නිසා තම තමන් නුවණින් කල්පනා කරලා තමන්ගේ ජීවිතයේ භෝග වෘද්ධියට ඒ වගේම ප්‍රඥා වෘද්ධියට කොහොමද තමන්ගේ ජීවිතේ වෙන් කරන්නේ, තමන්ගේ දවස වෙන් කරන්නේ කියන එක අපි නුවණින් කල්පනා කරලා සංවිධානය කරගත යුතු, කලමනාකරණය කරගත යුතු තවත් ජීවිතයේ කොටසක්. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්න හේතුනේ කාකවලිය එහෙම නැත්නම් කාකවල්ලිය කියන සිටුතුමා, ඒ වගේම එහෙම නැත්නම් පුන්න සිටුතුමත් පාදක කරගෙන භික්ෂුන් වහන්සේලා ඇති වෙච්ච කතාවක් නිසා තමයි මේ දේශනාව සිද්ධ කරන්න යෙදුනේ. ඉතින් පුන්න සිටුතුමා ගැන අහලා තිනේ සාරිපුත් මහ රහතන් වහන්සේට දානේ පූජා කරලා තමන්ගේ කුඹුරම රත්තරන් කුඹුරක් වෙච්ච අවස්ථාව, තමන් සිටුවරෙක් බවට පත් වුණා. ඒ වගේම කාකවල්ලිය සිටුතුමා මහාකාශ මහ රහතන් වහන්සේට දානේ පූජා කරලා ඒ වගේම සිටුවරෙක් බවට පත් වුණා. ඉතින් මේ ආයත මේ බඳු සම්පතක් ලැබෙන්න හේතු වෙච්ච කරුණු කාරණා කිහිපයක්ම තියෙනවා. ඒ තමයි ඒ කාලේ ඒ නිරෝධ සමාපත්තියෙන් නැගිටපු සමවැදිරා නැගී සිටපු රහතන් වහන්සේ නමකට දානේ පූජා කිරීම. ඉතින් මෙන්න මේ ඉතින් ඒ බඳු කාරණේත් විශේෂ කාරණයක්. ඒ බඳු තමන්ගේ ශ්‍රද්ධාදී ගුණ සම්පත්තීන් ඒ බඳු සම්පන්තිය ලැබෙන්න හේතු කාරණා. ඉතින් මේ කතාව විතරක් කියලා කන්නට එපා. මේ අයට තිබුණු වීරිය ශ්‍රද්ධාදී ගුණ ධර්ම නිසා තමයි ඒ අයට ඒ බඳු තත්ත්වයකට ලැබෙන්නට පත්වන්නට හේතු වුනේ. නමුත් එවැනි තත්ත්වයකට පත් උනායි කියලා තමන්ගේ ප්‍රඥාවෙන් තමන් පිරුහුණේ නැහැ. ඒ අය තවදුරටත් දාන ආදී කුසල ධර්මයන් සිද්ධ කරගත්තා. අපි ඊළඟ සූත්‍රයට යමු. ඊළඟ කාරණේ තමයි අප්පමත්තිකා ඒසා භික්කවේ පරිහානි යදිදං යසෝ පරිහානි. ඒතම් පතිකිට්ඨං භික්කවේ පරිහානි නං යදිදං පඤ්ඤා පරිහානි. මොකද්ද මේ යසස කියලා කියන්නේ? යසස කියලා කියන්නේ ඇත්තටම පරිවාර සම්පත්තිය, ඒ වගේම කීර්තිය, ඓශ්වර්ය සම්පත්තිය, මෙන්න මේ සියල්ලම යසස කියන පදයෙන් අර්ථවත් වෙලා තියෙනවා. යම්කිසි කෙනෙක් යසසින් පිරිහෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, ඒ පිරිහීම අල්ප මාත්‍ර පිරිහීමක්. පිරිහීම අතරින් ලාමකම පිරිහීම තමයි ප්‍රඥාවෙන් පිරිහීම. ඉතින් මේ දේශනාව දේශනා කරන්න හේතුනේ කලින් වගේම කොසල් මහරජතුමා සම්බන්ධයෙන් සිදුවෙච්ච සිදුවීම. දන්නවනේ කොසල් මහරජතුමා කලින් අපි කතා කළා වගේ බන්දුල සෙන්පතිතුමාව ඝාතනය කරාට පස්සේ ඥාති වෙච්ච දීඝකාරාය නැමැතිතුමා බන්දුල සෙන්පතිතුමත් එක්ක මේ කොසල් රජතුමත් එක්ක වෛර බැඳගෙන හිටියේ කොයි වෙලාවෙ හරි මේකෙන් පරිගන්නවා කියලා. ටික අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ගිය වෙලාවේ මේ සම්බන්ධ විස්තර තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඉතින් බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක කතා බහ කරන සිදුවීම. ඉතින් ඒ වෙලාවේ මොකද කරන්නේ මේ දීඝකාරය නැමැතිතුමා? එසියලු රාජ්‍ය කකුද බහන්න කියලා කියන්නේ එසියලු රාජාභරණ සියල්ලම අරගෙන ඇවිල්ලා පුත්කුමරාට දීලා යාව රාජ්‍යයටපත් කරනවා. රජුමාට ඉතුරු කරලා ආවේ අස්සෙකුත් ඒ වගේම තනියර දාසියෙකුත් විතරයි. ඉතින් මොකද වෙන්නේ රජතුමා බුදුරජාන් වහන්සේ හමු වෙලා එනකොට තමන් ඒ අස්සයත් දාසියත් විතරයි ඉන්නේ. ඉතින් යනකොට නගරේ දොරටු වහලා එදාරේ අම්බලමක තමයි ගත කරන්න වෙන්නේ. දැන් ගොඩක් වයසට ගිහිල්ලා නේ, අවුරුදු 80යි. ගොඩක් වයසට ගිහිල්ලා ඉතින් වෙනදා වගේ කාය ශක්තිය නැහැ, කාය බලය නැහැ. සීතලේ ඒ වගේ මුහුණකට එලිමහනේ අම්බලමට වෙලා ඉන්නකොට ඉතින් තමන්ට ශරීර සෞඛ්‍ය එතරම්ම හොඳ නැති නිසා එවඳු පීඩාවන් තමන්ට දරා ගන්න තරම් මන් දැන් ශක්තියක් නැහැ වයසයි. තනිවම මෙච්චර රාජ්‍යයක් පාලනය කරපු රජ කෙනෙක් අන්තිමට දාසියෙකුත් අස්සෙකුත් එක තමයි මිය පරලොව ගියේ. ඉතින් කල්පනා කරලා බලන්න අපේ ජීවිතේ මරණානුස්සතිය ගැන කියනකොට බුදු කියනවනේ මරණානුස්සතිය භාවනා කරනකොට අපි කොයි තැන කොතන මරණයටපත් වෙයිද අපි දන්නේ නැහැ. කුමන රෝගයකින් මරණයටපත් වෙයිද කියලා අපි දන්නේ නැහැ.
කුමන තැනක අපි මරණයට පත්වෙද කියලා දන්නේ නැහැ. කුමන වෙලාවේ මරණයට පත්වෙද කියලා දන්නේ නැහැ. මරුණට පස්සේ අපේ ශරීරය කොහේ මිහිදන් කරයිද කියලා අපි දන්නේ නැහැ. ඉතින් මෙච්චර යසසත් තිබිච්ච මහා රාජ්‍යයක් පාලනය කරපු රජතුමාට මෙහෙම වුණා නම් අපේ ජීවිතය ගැන කවර කතාවද? මේ සූත්‍රයේ තවත් එක්තරා අමතර පැතිකඩක් අපි සිහිපත් කළේ. ඉතින් ඒ බඳු පිරිහීමක් වුණත් බුදුරජාන් වහන්සේ කියන්නේ එය ඒ ජීවිතයට පමණයි. නමුත් ප්‍රඥාවෙන් පිරිහීම කියලා කියන්නේ ඒ ජීවිතයට විතරක් නෙමෙයි, Tamanට සසර බොහෝ අනර්ථයේ පිණිස හේතු වෙනවා. යම්කිසි කෙනෙක් කර්මය විශ්වාස කරන්නේ නැතුව අකුසල කර්මයන් කළොත් එහෙම යාට නිර්යාදී දුක් විඳින්න සිද්ධ වෙනවා. එයින් නවතින්නේ නැහැ. එයාගේ සසර තව නැවත නැවතත් දුකටපත් වීමට සිද්ධ වෙනවා. සසර ගමන දුකටපත් වෙනවා. ඊළඟ සූත්‍රයේ ඊළඟ කොටස අප්පමත්තිකය සාධිකවේ බුද්ධි යදිදං යසෝ බුද්ධි ඒතදග්ගම් භික්කවේ බුද්ධිනං යදිදං පඤ්ඤා බුද්ධි තස්මාතිය භික්කවේ ඒවං සික්ඛිතබ්බං පඤ්ඤා බුද්ධියා වද්දි සාමාති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, දියුණු වීම අතරින් යසසින් දියුණු වීම කියලා කියන්නේ අල්ප මාත්‍ර දියුණුව. බුදුරජාණන් වහන්සේ අගය කළේ ප්‍රඥාවෙන් දියුණු වීම. ඒ නිසා ඔබලා විසින් ප්‍රඥා වෘද්ධියෙන් දියුණුවටපත් වෙනුමු යයි හික්මිය යුතුය කියලා භාගතුන් වහන්සේ අවවාද කළේ. ඉතින් මේ දේශනා කරන්න යෙදුනේ කුම්භഘോഷක වස්තුව ආරම්භය. ඉතින් කුම්භഘോഷකේ තරුණයා Tamanට මට මතක විදිහට 40 කෝටියක් ධනෙ තිබුණත් ඒ ධනෙ අනික් අයට පෙන්වන්නට ගියේ නැහැ. බොහොම පරිස්සමෙන් පරිභෝග කළේ. ඉතින් බිම්බිසාර රජතුමා මේ දැනගෙන උපාය මාර්ගයෙන් තමන්ගේ රජමාලිගාවට ගෙන්නලා මේ තරුණයාට සීටු තනතුරත් ලැබලා දීලා මේ තරුණයාට බොහොම යස සම්පත්තිය ලැබලා දුන්නා. ඉතින් එච්චර යස සම්පත්තියක් ලැබුණත් ඒ සම්පත්තිය අපි එම පරිවාර සම්පත්තිය මහා සම්පත්තියක් ලෙස නොසිතිය යුතුයි. ඒ නිසා මොකද වෙන්නේ, සමහර වෙලාවට අපි දකිනවා සමහර සමාජයේ සිදුවීම් මුල් කාලයේ Tamanට කිසිම පරිවාර සම්පත්තියක් නැතුව ඉඳලා යම් යම් හේතු නිසා, තමන්ගේ හැකියාවන් නිසා වේවා, ධන දාන්න නිසා වේවා, අධ්‍යාපනය හෝ නිසා වේවා, පරිවාර සම්පත්තියක් ලැබුණට පස්සේ Tamanට සියල්ල මුල අමතක වෙනවා. තම මුලින්ම ලාභ හේටි Tamanට මතක නැති වෙනවා. Tamanට උදව් කරපුවාය මතක නැති වෙනවා. ඒ නිසා Taman ඊර්ෂ්‍යා මාන ඇති කරගෙන Tamanටත් අයහපතක් කරගෙන අන් අයටත් පීඩාවක් කරන පුද්ගලෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මෙන්න මේ යසසින් දියුණුව කියන එක ඉතාම අල්ප මාත්‍ර දියුණුව. ඒ නිසා දියුණු වෙන්න කියලා කිව්වේ ප්‍රඥාවෙන් දියුණු වෙන්න කියලා කිව්වේ. කුම්භഘോഷක සිරිතුමා අරබයා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උත්ථානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සඤ්ඤතස්ස ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝබි වඩ්ඩති කියලා දේශනා කළේ. ඉතින් මෙන්න මේ කතාවස්යෙන් අපට පේන දෙයක්, මේ යසසටපත් වෙච්ච හේතු වෙන්න කරුණු කාරණා නිකම්ම Tamanට යසස කීර්තිය නිකම්ම කියන කෙන දෙයක් නෙමෙයි. උස්සායෙන් වැඩ කරන්නට ඕනේ, සතිමන්ත වෙන්නට ඕනේ. ඒ වගේම නිවැරදි දිවි පැවැත්මක් තියෙන්න ඕනේ. තමන්ගේ කාය කර්ම වචී කර්ම නිවැරදි දිවි පැවැත්මක් වෙන්නට ඕනේ. කරුණු කාරණා මෙසේ වුණොත් මෙහෙම වෙන්න පුළුවන්, මෙහෙම වුණොත් මෙහෙම වෙන්න පුළුවන් කියලා නිවැරදිව නුවණින් කල්පනා කරන්න පුළුවන්. මේ ඒ කරුණු කාරණාවල ඵල විපාක කරන්නව කටයුතු වල යහපත් අයහපත් ඵල විපාක. ඒ වගේම සංයමයක් ඇති කර ගන්නට ඕනේ. ධාර්මික ජීවිතයක් පවත්ව ගන්නට ඕනේ. අන්න ඒ බඳු පුද්ගලයෙක් තමයි ධාර්මික ජීවිතයක් කියලා කියන්නේ. අල්ලස් දූෂණ ගන්නේ නැතිව, හොර කිරුම් මෙනි මාදී කරන්නේ නැතිව තමයි ධාර්මිකව දීපවැත්ම. ඉතින් මේ බඳු පුද්ගලයාට තමයි යසස කීර්තිය වැඩි වෙන්නේ. ඉතින් ඒ ලෞකික වශයෙන්. ඉනිසා මෙන්න මේ යසස කීර්තිය වැඩි වෙච්ච පුද්ගලයා වුණත් ඒ යසස කීර්තිය නිසා තමන්ගේ సంతානය තුල කෙලෙස් ඇති කරගෙන තමන් මානයක් ඇති කරගෙන අන් අයත් පීඩාවට පත් කිරීම නොකළ යුතුයි. තමන් මුලින්ම සිහිපත් කරගෙන තමන් කොහොමද මේ යසයටපත් උනේ,
තමන් කොහොමද මේ පරිවාර සම්පත්තිය ලැබුවේ කියලා තමන්ගේ මුල තමන් සිහිපත් කරගත යුතුයි. වගේම මේ දේශනාවට අනුව ප්‍රඥාව බුදුරජාණන් වහන්සේ අගය කළා මෙන්න මේ සම්පත්තියන් වලට වඩා. ඒ නිසා මේ සම්පත්තියන් වලට වැඩි අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවේ ධ්‍යාන විදර්ශනා ඥාන මාර්ගඵල ප්‍රඥාවන් දියුණු කරගන්න උත්සාහවත් යුතුයි කියන මානසිකාරය ඒ නුවණ ඇති සියලු දෙනාම අපි ඇති කරගත යුතු වෙනවා. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තුනේ මෙන්න මේ සූත්‍ර 6. මේ සූත්‍ර බොහොම කෙටි සූත්‍රයක් වුණත් එක සූත්‍රයක් ඇති මිනිහෙක්ගේ ජීවිතයක් වෙනස් කරන්න. ඒ නිසා මේ සූත්‍ර හිතන්න එපා බොහොම කෙටි කියලා. එක සූත්‍ර පාඩයක් අහලා මගපල් ලප්පු බොහෝ පිරිස සිටියා මේ ශාසනය තුල. ඒ නිසා එක සූත්‍ර පාඩයක් කියලා කියන්නේ සමහර විට අපේ ජීවිතේ සම්පූර්ණ වෙනසක් සම්පූර්ණ පෙරලියක් කරන්න හේතු වෙන ධර්මයක් වෙන්නට පුළුවන්. අද දවසේදී අපි මේ කතා කරපු මේ සූත්‍ර පාඩ සම්බන්ධයෙන් දේශනාවන් සම්බන්ධයෙන් යම් ගැටලු තියෙනවා නම් ඒ සඳහා විමසීමට අවස්ථාව. ඒක මෙහෙමයි කතාව මම කෙටියෙන් කියන්නම් ඈ. ඒ කුම්භකෝෂක දරුවා කුඩා කාලේදී එයාගේ ඒ පවුලට ඒ නගරයටම හැදුනා බොහොම දරුණු වසංගත රෝගයක්. හරියට අද කාලේ මේ කොවිඩ් රෝගේ වගේ රෝගයක්. ඉතින් ඒ රෝගේ හැදුනට පස්සේ කියන දෙයක් තමයි මේක කියන්නේ අහිවාතක රෝගය කියලා කියන්නේ. මේ රෝගේ හැදුනට පස්සේ කියන දෙයක් බිත්තිය කඩාගෙන යන්න කියලා කියන්නේ. බිත්තිය කඩාගෙන ගිහපු කෙනෙක් තමයි මේ ඒ රෝගයෙන් බේරෙනවා කියලා කියන්නේ. ඉතින් මට මෙතන හිතිච්ච දෙයක් තමයි අපේ ගුරුවරුත් අපිට කියපු දෙයක්. මේ බිත්තිය කඩාගෙන යනවා කියලා කියනකොට අදහස තමයි දොර අල්ලන්නේ නැතුව යනවා කියන එක. දැන් හොඳම දෙයක්නේ මතකනේ කොවිඩ් වලදී අපිට කියන දෙයක්නේ මේ රෝගය මේ ස්පර්ශ කිරීමෙන් බෝ වෙන්න පුළුවන්. ඒ නිසා නිතරම අත හොදන්න කියලා කියනවනේ. ඒ නිසායි විෂ බීජ නිතර අතපත ගාන තැන්වල නිතර රැඳිලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ දොර කියලා කියන්නේත් ඒ වගේ දෙයක්. ඒ වඳු දෙයක් වෙන්නට පුළුවන් මෙතනත්. ඒ වගේ වසංගත රෝගයක් වෙන්න පුළුවන්. ඉතින් මොකද කරන්නේ? ඉතින් මෙයාගේ අම්මලා තාත්තලා කියනවා මෙන්න මේ 40 කෝටියක් ධනෙ මෙතන තැන්පත් කරලා තියෙනවා. කවදා හරි දවසක ඇවිල්ලා මේ ධනෙ ප්‍රයෝජනෙට ගන්න කියලා කියනවා. කියලා ඉතින් අපේ ජීවිතය දැන් ආරක්ෂා කරගන්න බැහැ. අපි දැන් ලෙඩේ වැළඳිලා ඉන්නේ. ඔබ කොහොම හරි වෙන පළාතකට ගිහිලා ජීවත් වෙන්න කියලා කියනවා. ඉතින් මේ දරුවා බිත්තිය කඩාගෙන යනවා. ඉතින් තවත් හිතෙන දෙයක් තමයි ඉතින් අර බිත්තිය කඩන අවස්ථාවේ තමන්ගේ ශරීරයේට යම් ශක්තිය අපිට වැය කරන්න වෙනවා. එතකොට තමන්ගේ පෙනහළු ආදී හොඳට ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ වගේ තවත් අතිරේක කාරණයක් අපිට පේනවා. ඉතින් මේ කොවිඩ් රෝගේ වගේ රෝගයක් වෙන්න ඇති කියලා අපිට හිතෙන්නේ. ඉතින් ඒ වගේ වසංගත රෝගී ප්‍රතිලා ගිය වෙලාවේ මෙයා බිත්තිය කඩාගෙන ගියා. ගිහිල්ලා වෙනත් පළාතක ඉඳලා නැවත වතාවක් මේ ප්‍රදේශයට ආවා. ඇවිල්ලා ඉතින් අර ධනේ හංගාති පිච්ච තැන ඇරලා බලනකොට නැවත ධනේ තියෙනවා. ඉතින් මොකද කල්පනා කරේ? මෙයා කල්පනා කරනවා එකපාරට මේ 40 කෝටියක් ධනෙම එළියට අරගෙන පරිභෝග කරොත් එහෙම මාව හොරෙක් කියලා රජතුමා මාව අල්ලගෙන මාව සිරබාරයට ගන්න ඉඩ තියෙනවා. මට නොඑක් තාඩන පීඩන ලැබෙන්න ඉඩ තියෙනවා. මගේ මේ ධනෙ මට ප්‍රයෝජන ගන්න බැරි වෙයි. එනිසා මං හිමීට මේ ධනෙ පරිභෝග කරන්න ඕන කියලා. මොකද ටික ටික තමයි මේ ධනෙ පරිභෝග කළේ. ඉතින් රජතුමාට මේ කාරණය එතන මේ කුම්භකෝෂක කියලා කියන්නේ බොහොම මේ එයා නගරේ කරපු සේවය තමයි උදේම පිරිස නැගිටවන එක. ඉතින් උදේම පිරිස නැගිටවන්න උදේම ඒ පිරිසට නැගිටවන්න කෑ ගහන යන එක තමයි කරේ. බිම්බිසාර රජතුමා කියලා කියන්නේ මේ ඒ විශේෂ හැකියාවක් තිබුණා යම් කිසි කෙනෙක්ගේ කටහඬ ඇහුවට පස්සේ ඒ කටහඬ අහලා ඒ පුද්ගලයාගේ චරිතය ගැන යම් අදහසක් ගන්න තීරණයක් ගන්න හැකියාව තිබිච්ච කෙනෙක්. ඉතින් මේක යම් කිසි හැකියාවක් ඒ පුද්ගලයන් ඔක හැකියාවන් තියෙනවානේ. ඒතර බිම්බිසාරතුමා හිතනවා මේ කටහඬ නම් මේ දුප්පත් කෙනෙකුගේ කටහඬක් නෙමෙයි. මේ යසසින් ආඩ්‍යමත් වූ පුද්ගලයෙක්ගේ කටහඬක් මේක. ඊළඟට හොයලා බලනවා. ඉතින් හොයලා බලනකොට මෙයා ඉන්න තැනේම හොයලා බලලා රජතුමා කාන්තාවන් දෙන්නෙක් එවලා ඉතින් බොහොම උපක්‍රමශීලීව මේ පුද්ගලයාගේ නිවසෙන් එක රන්කාසියක් ගන්නවා. රන්කාසියක් අරගෙන රජමාලිගාවට ගෙන්නගෙන මේක විමසන ඔබ ගෙද කියලා.
ඊට පස්සේ ඉතින් රජතුමාට බොරු කියන්න බැරි වෙනවා. රජතුමාට කියනවා මේ මගේ තමයි කියලා. ඉතින් සියලු විස්තර කියන්න වෙනවා. ඊට පස්සේ තමයි රජතුමා මේ බඳු නොවනැති පුද්ගලයෙක්ව මෙසේ නිකරුණේ තැබීම සුදුසුයි කියලා ඒ ධනය කොච්චරද තියෙන්නේ කියලා අහලා ධනය ගෙන්වලා සිටු තනතුර ලැබලා දීලා දියණියකුත් විවාහ කරලා දීලා බොහොම යස ඉතුරු සැප සම්පත් ලැබලා දෙනවා. ඕක තමයි කුම්භഘോഷ කතාව. කුම්භ කෙටියෙන් සිහිපත් කරලා ඉතින් කුම්භഘോഷ කියලා කියන්නේ මෙයා මේ ഘോഷ කියලා කියන්නේ ഘോഷා කරනවා කියන අර්ථයෙන් සද්ද කරනවා කියන එකනේ. ඉතින් මෙයාගේ කටහඬ බොහොම ගැඹුරු ඉහළ කට කියන්නේ බොහොම ගැඹුරු ඒ වගේම පැතිරී යන කටහඬක් තිබුණේ. ඒ නිසා තමයි මෙයාට උදේ නැගිටලා කතා කරනකොට අනික් අය ඇහැරෙනවා. කෑ ගහලා ඇහැරවන එක තමයි මෙයා කළේ. අවදි කරවන එක. ඒ නිසා තමයි අර කුම්භഘോഷ කියලා කියන්නේ. ඉතින් මේක තමයි කුම්භഘോഷ කතා වස්තුවේ අරමුණු කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ අර ධම්මපදයේ අපි කතා කරපු උත්ථානමතෝ සතිමතෝ කියන ගාථාව දේශනා කරන්න යෙදුනේ. ඉතින් මෙන්න මේ ගාථාව අපේ පැවිදි ජීවිතේ විතරක් නෙමෙයි ගිහි ජීවිතේටත් විශේෂයෙන්ම ගුණධර්ම දිනු කරගන්න විතරක් නෙමෙයි ලෞකික ජීවිතේ සාර්ථක කරගන්නත් ගොඩාක්ම වටින උපදෙස් තියෙන ගාථා ධර්මයක්. පැහැදිලිද නේද? මේ සායනස ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ ධර්ම ශ්‍රවණිය සම්බන්ධයෙන්. මොකද අපි පිටරටක ඉන්න නිසා බොහොම සීතල අධික නිසා මේ ධර්ම ශ්‍රවණිය කරනකොට අපි දන්නවනේ මේ ඉස්සැසුම් සහ මේ සාදිය පන්නේ හොඳ නැහැ කියලා. නමුත් අපි මේ පිටරටක ඉඳන් ධර්ම ශ්‍රවණිය කරනකොට සායනස මේ ගොඩාක් සීතල නිසා අපි ඉස්සෙල්ලා මෙහෙම දාගෙන තමයි ධර්ම ශ්‍රවණය කරන්න වෙන්නේ සීතල වැඩි නිසා. එතකොට සායනාසේ ඒක ධර්ම අගෞරවයක් වෙනවාද කියන එකයි පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය නම් ඉතින් අපි අගෞරවය පිට නෙවෙයි මෙතන අර සීතල වැඩි කම පිටයි අපි පළඳින්නේ නා. නමුත් ඒක එහෙම වුණත් පළඳින එක වැරදිද කියන ප්‍රශ්නේ එනවා. දෙවෙනි ප්‍රශ්නය තමයි මේ ඒකේන භෝගී භුංජේ යදී කම්මපයෝජේ කියලා මේ දීගණිකායි සූත්‍රයක තියෙනවා නේද? ගාර්ක පිටලවත් සූත්‍රය. එතකොට මේ ප්‍රතිපදාව අනුව යම් කිසි කොටසක් තමන් අපි වෙන යම් කිසි කොටසක් කුසක් දානය සහ ඒ කුසල් කටයුතු සම්බන්ධයෙන් විධාන කරන්න තියෙනවා. එතකොට ඒ ප්‍රතිපදාවයි නමුත් මගේ යාළුවේ කතා කරලා මේ ප්‍රශ්නයක් ඇහුවා. මේ දැන් කොයි විදිහට අනාථ පිටික සිදුවරයා හිතුවා නම් මට මේ පාර්ශ්වයේ උපාධි බලයක් කරන්න වෙන්නේ නැහැ නේ කියලා. ඉතින් ඒක නිසා එතුමා හිතන විදිය තමයි ඒකේ කෙනා හිතන විදිය තමයි මේ අපි පුළුවන් ධර්මයක් අමගෙන දේ සියල්ලම සියල්ලම දෙන්න ඕනේ කියලා. මතේ ඉන්නේ එතුමා. ඉතින් සවන සෙතනදී විහිගේ ප්‍රතිපදාව සම්බන්ධයෙන් කෙසේ දැවිය යුතුද? මොකද මම දන්නවා එතුමා අමග කරන හැම සතියෙම සාසනය වෙනුවෙන් වැය කරනවා කියලා. එතකොට නිය ගිහියෙක් වශයෙන් එහෙම කරන්න මා සත්‍යයක් තියෙනවා කියන්නේ හැම ගිහියකම. අපි පළවෙනි ප්‍රශ්නයට යමුනොත් එහෙම දැන් භික්ෂුන් වහන්සේලාට තියෙනවනේ සේකියා ටිකක් ධර්ම දේශනා කරන විට භික්ෂුන් වහන්සේලාට ඔළුව වහන් ඉන්න කෙනෙකුට, ඒ කියන්නේ එතන කියන්නේ ගිලන් නොවිච්ච. එතකොට යම් කිසි කෙනෙක් ගිරන්නම් අසනීපයක් නම් එබඳු කෙනෙකුට හිස්වසන් හිටියට ඊට පස්සේ ඇතරම මේස් දානවා කියන එක නම් සඳහනක් නැහැ. කතා කරලා තියෙන්නේ පාවහන් දාගෙන ඉන්නවා කියන එක. සපත්තු නැත්තම් පාවහන් හරි දාගෙන ඉන්නවා නම් එබඳු කෙනෙකුට ධර්ම දේශනා කරන්න එපයි කියලා තියෙන්නේ. ඊළඟට හිස්වැසුන් දාගෙන ඉන්න හිස්වසාගෙන ඉන්න කෙනෙකුට ධර්ම දේශනා කරන්න එපයි කියලා කියන්නේ. දැන් මේක මම කරුණාකාරණක් පැති කීපයකින් දකිනවා. එකක් තමයි අපේ මේ දේශනාව සම්පූර්ණ අපේ මේ අටකතා සම්ප්‍රදාය සහිත දේශනා වෙන්නේ ඉන්දියාව. ඉන්දියාව සහ මේ ඝර්ම කලාපීය රටවල් ඇසුරු කරගෙන. එතකොට මේ සියලු අපි කතා කරොත් මේ විනය පිටකේ
සංස්කෘතික පැතිකඩ බැලුවොත් එහෙම, ඓතිහාසික පැතිකඩ බැලුවොත්, සමාජීය පැතිකඩ බැලුවොත් එහෙම, මේ සියලු සමාජීය ආර්ථික ඊට පස්සේ ඓතිහාසික පසුබිම් ඉන්දියානු සංස්කෘතිය පදනම් කරගෙන තමයි දේශනා කරලා තියෙන්නේ. එතකොට ඒ කාලේ ඔය උබඳු සීත රටවල කිසිම ඓතිහාසික සම්බන්ධයක් දේශනාවක් නැහැ. ඉතින් ඒ ඇත්තෙන් බලන ඒ පැත්තෙන් බලනකොට ඒ කාලේ ඉතින් ඔය වගේ මේස් පාවිච්චි කරන එක කොහොමත්ම තිබුණේ නැහැ. පවහන් ආදී සම්බන්ධයෙන් කතා කරොත් එහෙම ඉතින් ඒකත් ඒ රටේ ඒ එක එක රටවල නොඑක් සම්ප්‍රදායන් ටිකක් තියෙනවා. බැලුවොත් එහෙම මේක අතිරේක කාරණයක්. දැන් සමහර රටවල තියෙනවා අපි හිතන විදිහට, මං හිතන්නේ ආසියාතික රටවල සෙරෙප්පු දාගෙන ගිය ඇතුළට ආවොත් එහෙම ඒක නිකන් අගෞරවයක් විදිහට තමයි සලකන්නේ. බටහිර රටවල එහෙම සෙරෙප්පු දෙක ගලවලා ගියොත් එහෙම ඒක සලකන්නේ සමහර රටවල අගෞරවයක් විදිහට. ඒක ඒ රටේ සංස්කෘතිය. නමුත් අපිට දැන් මේ විනය ශික්ෂා පදයෙන් ගලන බලනකොට සපත්තු දාගෙන ඉන්නවා නම්, පාවහන් දාගෙන ඉන්නවා නම් එබඳු කෙනෙකුට ධර්මයේ දේශනා කරන්න බෑ. එයා අසනීපයක් නැතිනම්. එය භික්ෂුන් වහන්සේගේ පැත්තෙන්. යම්කිසි කෙනෙකුට අසනීපයක් තියෙනවා නම්, ඉතින් ඒ නිසා එබඳු ඒ ආකාරයේ තමන් ඇඳුම් පැළඳුම් පරිභෝග කරයි කියලා එසේ තමන් ඒ මේස ආදී දාගෙන යම් හිස්සාවරණ ආදී පැනගෙන ධර්මයේ ශ්‍රවණය කරයි කියලා ධර්ම ගෞරවයෙන් නෙවෙයි කරන්නේ. මොකද එය අසනීප තත්වයක් තමන්ට ඇති නොවුනත් හිතන්නකෝ, ඉතින් මහ සීතල ඍණ ගානක එළිය හිටියොත් එහෙම මේ තමන් හිස් වැසුම් ආදී නැතුව හිටියොත් එහෙම විනාඩි මම දන්නේ විනාඩි කීපයකින් එයා අසනීප වෙයි. ඉතින් ඒ නිසා අසනීප තත්වයක් තිබුණා හෝ ඒ අනාගතයේ ඇති වෙන්න තියෙන අසනීප තත්වයෙන් ආරක්ෂා වීම පිණිස ඒ පරිභෝග කිරීමේ කිසිම ඉතින් වරදක් පේන්නේ නැහැ. අනික අපි ධර්ම ගෞරවකින් කරනව නෙමෙයිනේ. ශික්ෂාපදේ වශයෙන් වෙන්නේ භික්ෂුන් වහන්සේට ඉතින් ගිලන් නැති කෙනෙකුට ධර්මයේ දේශනා කරොත් එහෙම භික්ෂුන් වහන්සේට ඇවැත් සිද්ධ වෙනවා. තිබඳු අවස්ථාවක් කියන්නේ බඳු පිරිසක් ඉන්න තැනක කවුරු හරි පිරිසක් ඉන්නවා නම් ඒ හිස්වසුම් පාවහන් දරාගෙන නැතුව ඒ පිරිස අරමුණු කරගෙන දේශනා කරන්න කියලා තමයි කියන්නේ. පැහැදිලිදනේ පළවෙනි ප්‍රශ්නේ උත්තරේනේ. ඊළඟට දෙවෙනි එක බැලුවොත් එහෙම ඒකේන භෝගේ පුඤ්ජය දිවි කම්මං පාවිජ චතුත්ථං තනිදාපේය ආපදාසු භවිස්සති කියනවනේ. එතන බැලුවොත් එහෙම අපි මේක පොදුවේ කරපු දේශනාවක් විදිහට අපිට පේන්නේ පොදුවේ ගිහි සමාජයට කරපු දේශනාවක්. එතකොට එය තම තමන්ගේ ජීවිතවලට කොහොමද ගලපගන්නේ කියන එක තමම සලකා බලන්නට ඕනේ. ඒ කියන්නේ තමන්ගේ ගිහි ජීවිතය පවත්වා ගන්නට තමන් සපේන ධනෙන් එක කොටසක් තමන්ගේ පරිභෝගය පිණිස, ඊළඟට තවත් දෙකොටසක් ආයෝජනය පිණිස, ඊළඟට අනාගතයේ තමන්ට අනතුරක් වෙයි කියලා එයින් ආපදාවනි ප්‍රයෝජන ගන්නත් කොටසක් කියලා ඔහොම පාවිච්චි කරනවා කියන එක එය පොදුවේ සිද්ධ කරපු දේශනාවක් විදිහට තමයි පේන්නේ. ඉතින් මේ දේශනාව තම තමන්ගේ ජීවිතවලට තමන්ගේ වියහේදම් අනුව කොච්චර දුරට ගැලපෙනවද කියන එක තමන් කල්පනා කරලා තෝරගන්න ඕන දෙයක්. ඒ නිසා මම දකින්නේ අද අපි වර්තමානයේ බැලුවොත් එහෙම ආර්ථික කළමනාකරණය දිහා බැලුවොත් එහෙම ඉතින් එදාට වැඩිය අද ආර්ථික කළමනාකරණය කියන එක ඉතා ඉහළ දියුණු මට්ටමකට පත් වෙලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ ආර්ථික කළමනාකරණයත් එක්ක තමන්ගේ ජීවිතයේ තමන්ට මේ ඉගැන්වීමත් එක්ක තමන්ට ගල්ප ගන්න පුළුවන්. එතකොට ඒ කොටස 4න් එකක්ද, 5න් එකක්ද, 6න් එකක්ද කියන එක තමන් තීරණය කළ යුතු දෙයක්. තමන්ගේ පවුලේ වියහෙදම් අනුව, තමන්ගේ රටේ වියහෙදම් අනුව, ඊළඟට තමන්ගේ ප්‍රතිපත්තිය. දැන් බෝසතන් වහන්සේ බැලුවොත් එහෙනම් බෝසතන් වහන්සේ සියල්ල දන් දෙනවා. තමන්ට කියලා ඉතුරු කරගන්නේ නැහැ. අමුදරුවම පවා දන් දෙනවා. ඒ නිසා දේශනාව තුළ දාණයට කිසිම බාධාවක් නැහැ. තමන් සතු සියල්ල දන් දීමට බාධාවක් නැහැ. නමුත් ගිහි ජීවිතයක් වශයෙන් ඉතින් ගිහි ජීවිතයේ තියෙනවනේ තමන්ට වගකීම් ඉෂ්ටකරන්න. ඒ නිසා ඒ වගකීම් තමන්ට ඉෂ්ටකරන්න පුළුවන් මට්ටමට ඉතින් ඒ තමන්ගේ ඥාතිත මිත්‍රාදීන්ට කරදරයක් බාධාවක් නොවන විදිහට, ඒ අයට පීඩාවක්පත් නොවන විදිහට ඉතින් අපි ඒ දානාදී පින්කම් සිද්ධ කිරීම තමයි ඉතින් අගය කළ යුත්තේ. මොකද එහෙම නැති වුණොත් එහෙම වෙනත් සමාජීය ප්‍රශ්න ටිකක් මතුවෙනවනේ. ඉතින් ඒ නිසා තමන්ටත් අනාගතයේ කිසිවක් කරගත කර කියාගත නොහැකි තත්ත්වයට පත් වෙන්න පුළුවන්.
ඉතින් ඒක තමයි දේශනාවනකට පේන්නේ. ස්වාමීන් වහන්සේ මේ පැත්තේ ගැටලුවක් තියෙනවා ඒකයි මට තියෙන ගැටලුව ස්වාමීන් වහන්සේ අර ඉරහඳ ස්පර්ශ කරනවා කියපු එක ස්වාමීන් වහන්සේක ඥාන මට්ටමකදී වෙන දෙයක්ද එහෙම නැත්නම් මේ අභිඥා මට්ටමකදී වෙන දෙයක්ද? ඒ අභිඥා මට්ටමක වෙන දෙයක්. එහෙමයි ස්වාමීන් වහන්සේ එතන කතා වෙන්නේ ධර්ම ගෞරවයේ ධර්ම අගෞරවයේ සම්බන්ධයෙන්. එතකොට අසනීපයක් තියෙනවා නම් ඉතින් තමන්ට අසනීප අවස්ථාවකදී තමන්ට පහසු ඉරියව්වක වාඩි වෙලා ඉන්න එක පාවහන් ආදී දෙමිය යුතු අසනීප තත්වයක් කියනවා. එබඳු පාවහන් දැමීමක් ආදී කිසිම ගැටලුවක් නැහැ තමන්ගේ අසනීප තත්වයන් නිසා. ඉතින් බුදුරජාන් කියන්නේ භික්ෂුව කරුණත් ඒ අසනීප කෙනෙකුට කුමන ඉරියව්වක හෝ සිටින ඒ වගේම පාවහන් ආදී පැනඳගෙන ඉන්න අසනීප තියෙන කෙනෙකුට ගිලන් කෙනෙකුට ධර්මයේ දේශනා කරන්න පුළුවන්. ඉතින් අපි අපේ ගුණධර්ම දියුණු කිරීමක් වශයෙන් බුදුරජාණන් කියන්නේ කියනවානේ මේකට අතිරේක කාරණා කියන්නේ සූත්‍රයේ කියනවානේ නොඑක් සූත්‍රවල පිරිහීම පිණිස හේතු වෙන ශාසනයාගේ චිරස්ථිතිය ශාසනයාගේ පිරිහීම පිණිස හේතු වෙන කාරණා අතර කාරණා ටිකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අගෞරවය, ධර්ම රත්නය කෙරෙහි අගෞරවය, සංඝ රත්නය කෙරෙහි අගෞරවය කියන මෙන්න මේ කරුණු කාරණා දක්වනවා. ඒතර ධර්ම රත්නය කෙරෙහි අගෞරවය කියලා කියන්නේ තමන් ධර්මයේ කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්ත නැතුව ධර්මයේ ශ්‍රවණය කිරීම. ඒ කියන්නේ ඉරියව වෙන්නට පුළුවන්. වගේම තමන් වෙනත් කටයුත්තක් කරමින් ධර්මයේ ශ්‍රවණය කිරීම. එහෙම නැතිනම් තමන් ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවේ වෙනත් දේවල් වලට සිත යොමු කිරීම. ඉතින් ඔය වගේ ඔක තමයි ධර්ම අගෞරවය කියලා කියන්නේ. ඒ නිසා ඔය වගේ අවස්ථාවකදී අපි අගෞරව කියන්නේ ගෞරව සම්ප්‍රයුක්ත නොවන ඉරියවක සිටීම. ඉතින් පාවාන් ආදී පැනඳගෙන සිටීම කියලා කියන්නේ ධර්ම ගෞරවයට හා සම්බන්ධ කොටස්. ඉපොනරක මේ අපි බැලුවොත් එහෙම කුඩියක් ඉහළන් ඉන්නේවා. ඒවත් ධර්ම ගෞරවය හා සම්බන්ධයෙන්ම සලකන දේවල්. ඒ නිසා තමන්ට අසනීප තත්වයක් නැතිනම් නිසා අපි බොහොම අර භාවනාවකට සම්බෙදල වගේ ධර්මයේ ශ්‍රවණය කරන එක තමයි අපට ප්‍රයෝජන වැඩි. මොකද ඒකෙන් තමයි අපට මතුමත්ෙහි නිවන් දකින්න එක උපනිශ්‍රේ වෙන්නේ. මොකද බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොටත් අපිට පුරුද්ද නැත්තම් එහෙම බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොටත් අපි වෙන වැඩ කර කර ඉන්නව නම් එහෙම අර කතා පොතක් තියෙන එක්කෙනෙක් ගහකොල්ලොල්ල හිටියා, තව කෙනෙක් මේ පොළොව හාර හාර හිටියා, තව කෙනෙක් අහස දිහා බලාගෙන හිටියා, තව කෙනෙක් හොඳටම නිදි, මම ඒ කතාව කියන්නේ නැහැ. ඒ වගේ අපට පුරුද්ද නැති වුණොත් එහෙම බුදුරජාණන් වහන්සේ නමක් හමු වුණත් අපි ඉතින් මේ පුරුද්දම තියෙයි. අපිට උදාහරණයක් හිතන්නකෝ. අපි මම මේ වෙන සිද්ධීන් කියන්නේ උදාහරණයක් හිතන්න. බණහන ගමන් ඔන්න Facebook එකේ views ටික බලාගෙන යනවා. එහෙම නැත්නම් YouTube එකේ තියෙන video ටිකක් තව අපි මේ scroll කරගෙන යනවා. ඉතින් ওই පුරුද්ද අපිට ඉස්සරහටත් එන්න පුළුවන්. එදාට අපිට ෆෝන් එකක් නැති වෙයි. නමුත් එදාට අපේ ඔය ධර්මයේ ශ්‍රවණය කරන අර ඕහිත සෝතෝ කියලා කියන්නේ ඒකටම යොමු කරලා යොමු වෙච්ච හිත ඇතිව ධර්මයේ ශ්‍රවණය කරන එදාට අපේ හිත නැමෙන්නේ නැති වෙයි. ඒ නිසා ධර්මයේ ශ්‍රවණය කරනකොට පහසු ඉරියවක වාඩි වෙන්න. මොකද අපේ අපේ අපිට පහසු කියන්නේ අගෞරව නොවන පහසු ඉරියවක වාඩි වෙලා උඩ වුණත් කමක් නැහැනේ. ඉතින් හොඳට හරියට භාවනාවක ඉඳලා ඉන්න වගේ ඒ ධර්මයේ ශ්‍රවණය කරනකොට අපිට ඒ වචනයක් ගන්න හිතට යනවා. ඒක මතුමත්ෙහි අපිට යම් දවසකදී අපිට බුදුරජාණන් වහන්සේ නමක් හමු වෙලා ධර්මයේ ශ්‍රවණය කරනකොට අපිට ඒ ධර්මය ශ්‍රවණය කරලා මගපල් ලබන්ට ඒක ලොකු උපනිශ්‍රයක් වේවි කියලා හිතනවා. පැහැදිලිද නේද? ඔන්න
තවත් ගැටලු තියෙනවද? මේකයි ඉතින් ඒ මම ඒබඳු අවස්ථාව මම ඉතින් සලකන්නේ ඉතින් ඒබඳු තැනකදී අපිට පාවහන් දාන්න නැතුව එළිය යන්න බැහැනේ. ඒ නිසා අපි ඒක ධර්ම අගාරවකින් කරනව නෙමෙයිනේ. ඒ කාලයත් ඒ කටයුත්ත කරගන්නා වූ කාලයත් තවත් අර්ථාන්විතව ගත කරන්නේ අපි කටයුත්ත කරන්නේ. ඒ නිසා ඒබඳු අවස්ථාවක ඉතින් එහෙම මට එහෙම ඒක වරදක් වෙන්නේ නැහැ. ඒක ධර්ම අගාරවෙන් නොකල යුතුයි. තමන් ඉතින් මේ කාලයත් අකුසල හිතක් නොයේදී කුසල හිතක් කුසල හිතක්ම පවත් ගන්න මේ කටයුත්ත කරන්නේ. ඒ නිසා ඒකේ ඉතින් මට වරදක් පේන්නේ නැහැ. මේ ගැටලුව තමයි දේවනාංශී සමහරේ එන්නේ සූත්‍ර දේශනා කරනවා ඒක ඉංග්‍රීසි සේවක ශ්‍රවණය කරපු ගමන් සාහෘදයන් වහන්සේ මාර්ගඵල හදලා දීම ගමන් සාමහත්ක පරමාර්ථ ස්වභාවය ඒවලු හිතනද නැත්තම් මේ එහෙම නැත්තම් මේ එහෙම වෙන්නේ කොහොමද කියලා සම්බන්ධ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ පුද්ගලයේ වර්ග හතර දෙනෙක් කියලා අහලා තින් නේද? උද්ගරිතඥු, විපඤ්ඤිතඥු, නෙය්‍ය පදපරම කියලා. උද්ගරිතඥු කියලා කියන්නේ සතරපද ගාථාවක් ඇසූ පමණින් මාර්ගඵල සාක්ෂාත් කරණයි. විපඤ්ඤිතඥු කියලා කියන්නේ දේශනාවක් දීර්ඝ වශයෙන් ශ්‍රවණය කරලා මඟපල් ලබනයි. නෙය්‍ය කියලා කියන්නේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරලා ධර්මයේ ශ්‍රවණය කරලා ධර්මයේ ඉගෙනගෙන ප්‍රතිපත්ති ධර්මයේ පුරලා මාර්ගඵල ලැබෙනයි. පදපරම කියලා කියන්නේ ඒ ජීවිතය තුළ කොච්චර ධර්ම ඉගෙන ගත්තත් ධර්ම ශ්‍රවණය කරත් මාර්ගඵල ලබන්න බැරියයි. ඒතකොට මේතන කතා කරන්නේ උද්ගරිතඥු සහ විපඤ්ඤිතඥු කියන දෙපිරිස ගැනනේ. ඒතකොට එයා කොහොමද මේ විනාඩි දෙක තුනකින් වෙන්න පුළුවන් නැත්නම් පැය ගාණක් ධර්ම ශ්‍රවණය කරලා කොහොමද මාර්ගඵල ලබන්නේ කියනකොට ඒක මේ ඒ වෙලාවේ සිද්ධ වෙන දෙයක්. ඒ වෙලාවේ පටන් ගත්ත දෙයක් නෙමෙයි. එය සතර පාරමිතා පුරලා මඟපල් ලබන්න ඔන්න මෙන්න ඉන්න කට්ටිය. එතකොට විදර්ශනා නැවත සසර විදර්ශනා වඩලා අන්තිම මොහොතේ හිණි පෙත්තට ආපු අය. හරියට අපි ගත්තොත් එහෙම අර කියන්නේ අපි කාචයකින් අවරශ්මිය අරගෙන පුළුන් ගොඩක් يعني පුළුන් රොඩක් පිච්චෙන්න තියෙනකොට පිච්චෙන්න ඔන්න මෙන්න වගේ අවස්ථාවක්. තව චුට්ටයි මෙයාට තාපය අවශ්‍ය වෙන්නේ ඒ පුළුන් රොද පිච්චෙන්න. ඉතින් ඒ ධර්ම ශ්‍රවණය කිරීම තුළින් Tamanට ඒ සඳහා උපනිශ්‍රේ ලැබෙනවා. කලින් විදර්ශනා ඥාන වැඩිලා තිබුණේ සසර පාරමිතා වැඩිලා තිබුණේ. ඉතින් ඒ විදර්ශනා ඥාන ඊටාම ෂණේකින් මුදුන් පැමිණෙනවා. මුදුන් පැමිණලා තමයි Taman මගපල සාක්ෂාත් කරන්නේ. ඉතින් ඒ පුද්ගලයාම තීරණය වෙන්න පුළුවන්. එයා ස්කන්ධ වශයෙන් ඒ අවබෝධ කරගන්නවා වෙන්න පුළුවන්. ආයතන වශයෙන් ධාතු වශයෙන් කුමන ආකාරයට පරමාර්ථ ධර්ම ඉතින් අනිවාර්යෙන් පරමාර්ථ ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්මය අවබෝධ වෙනවා. විදර්ශනා ඥාන වැඩෙනවා. ඊළඟ සංස්කාර උපේක්ඛා ඥානය දක්වා විදර්ශනා ඥාන වැඩිලා මාර්ගඵල සාක්ෂාත් වීම සිද්ධ වෙනවා. ඒ නිසා ඒක සුළු මොහොතකින් සිද්ධ වුණාට සසර පාරමිතා වඩපු ප්‍රතිඵලය තමයි මුදුන් පමුණන අවස්ථාවක් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ අනිවාර්යෙන් ඉතින් මේ ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවේ ඉතින් මේ පුද්ගලයාගේ ධර්ම මානසිකාරයේ පරමාර්ථ ධර්මයන් තුල ධර්ම මානසිකාරය බැස ගන්නවා. ඉතින් එහෙම නැතුව විදර්ශනා ඥාන වැඩි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලිද නේද? එහෙම
තව ගැටලු තියෙනවද? අපිට එක ගැටලුවකට තව අවස්ථාව දෙන්න පුළුවන්. ඊටදී පැහැදිලි වුණේ නැවතත් දේශනාව තුළදී එයා පහුගිය ජීවිතයේ සංකාරූපිකා ඥානය දක්වා වඩලා හිටියත් මේ ජීවිතේ නැවතත් උද්‍යව්‍යාදී ඥානයන්ගෙන් ඥානයන් මෙයාට කෙටි කාලයක් තුළ වැඩෙනවා. ඒ නිසා මෙයාට මේ ජීවිතය තුළ සංකාරූපිකා ඥානයෙන් පටන් ගැනීමක් නෙවෙයි සිද්ධ වෙන්නේ. මේ ජීවිතේත් උද්‍යව්‍යාදී ඥානයන්ගෙන් පටන් අරගෙන තමයි මෙයා විදර්ශනා කියලා පැමිණිලා මාර්ගඵල සාක්ෂාත් කරන්නේ. එහෙනම් අපි සිද්ධ කරගත්තා වූ ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ධර්ම ශ්‍රවණමය සියලුම පුණ්‍ය සම්භාර ධර්මය දෙවියන්ට, මළගේ ඥාතීන්ට ගාථාවන් කියලා අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, එත්තාවතා චම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා, එත්තාවතා චම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා, එත්තාවතා චම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා, ආකාසට්ඨාච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨාච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨාච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරන් රක්ඛන්තු මං පරං. කල්යාණ මිත්‍ර සම්පත්තිය නිවන් ප්‍රාර්ථනා කරගනිමු. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉදම් මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. සාධු සාධු සාධු.